Suba sandhyawak kewewa. Udit api ekata hitiya namuth man hituwa okalanta hawasa wenama addakimak laba denna onai kiyala mama hituwa eka wenama addakimak wenawada nadda kiyana eka okalan thamai eka thirney karanna one mama nemei thirney karanna one mama hituna mata hituna iting ada dawase me api me dawas pahak metane innawa api me dawas paha inne api me api hangim gana katha karana hangim gana igena ganna hangim hasuruwanna dawas pahak metana api gatha karanawa api dannawa me dawas wala me aarthika visheshayen aarthika saha samajiya prashna nisa ape aatatiye godak wedi vela ape apita kiyenti yanawa hasirima wenas vela minissu balanna paare giyat hariyata kiyenti yana minissunta gaha gannawa mara gannawa poddak katha karanna ba gaha gannamai enne ai me ape ara issara hangim palane karaganna puluwan tanaka apita aatatiye tibuna namuth Deng aatatiye enna wedi vela apita eka palane karaganna apahasu vela tiyena. Iting deng api samaje wedagat guruwasiyan vidihata api meka atata aragena poddak minissunta denna minissunga balakarinayak karanna me utsahayak ganna avasthawak me dawas paha. Iting api කොහොමද අපි හැඟීම් පාලනය කරන්නේ හැඟීම් පාලනය කරලා අපි හැසිරීම වෙනස් කරගන්නේ කොහොමද කියන එක හැබැයි අපි හොඳට දන්නවා මේ අපිට හැඟීම් අපිට ආතතිය පාලනය කරගන්න බැරි තරමට ආතතිය අපි දාගත් ආතතියක් නොවේ අපිට වටපිටින් උඩින් හැමතැනම ආපු ආතතියක් නමුත් අපේ සතුට වෙනුවෙන් Api, api aatatiya, api hangim, palane karagattot apita satutin inna puluwan. Habai eken adahas karanne apita aatatiyak dena, apiya talapelana hama ekkenatama api kade yanawa, api hangim palane karagena, okolanta ona deyak karanna puluwan kiyala api aayatana pradhaniyak gattama, aayatana pradhaniyata ona deyak karanna den api hangim palane karagena inne Api me minissu balakarinayak karanna hadanna yana kotasak vidihata. Apit samahara welata balakarinayak vela naha. Apit dekata tunata nemila tamai ape pradhaninta udayata pallayata seheramayata weda karanne apit dekata hondu namagena tamai api meya karanne api ithin ehema wena aya api පෞරුෂයේ වර්ධනය කරගෙන බලකිරීමක් කරගන්න ඕන. ඒකේ අඩිතාලමක් තමයි අපි මේ දවස් පහේ දාන්න හදන්නේ. ඉතින් අපි මිනිස්සු එක්ක වැඩ කරද්දී මේ ප්‍රජාවත් එක්ක වැඩ කරද්දී අපිට දැනුණ දෙයක් තමයි අහන්න හම්බුණ දෙයක් තමයි අපි අයගේ අනේ මේ මිනිස්සුන්ව හදන්න බෑ. මේ මිනිස්සුන්ට කිව්වට උන්ට තේරෙන්නේ නෑ වැඩක් නෑ කියන තන අපි හුඟක් අය මං හිතන්නේ ඉන්නවා හදන්න බෑ අයියෝ සර් ඔහොම නෙමෙයි මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඉතින් මම ඒ වගේම දැක්කා පහුගිය දවස්වල ඇත්තටම මේ තේරෙනවයි හොඳට තේරුම් ගන්න පුළුවන් ඉගෙනගත්ත කොටස අපේ සමාජයට ගොඩාක් ඩැමේජ් කළා මේ තේරුම් ගන්න බැරි කොටස එහෙම කරලා නැහැ තේරුම් ගන්න පුළුවන් කොටස ගොඩාක් ඩැමේජ් කරලා තියෙනවා හරිම අවුලක් මේක මාර වැඩේ එක පැත්තකින් මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ අපි කියන දේවල් තේරෙන්නේ නැහැ ඒකලම් කරන්නේත් නැහැ අනිත් පැත්තෙන් තේරෙන අය අමුතු අමුතු අපබ්‍රංශ වැඩ කරන්නේ සමහර වෙලාවට
ඉතින් අපිත් බලපුවම අපිත් වෙනස් වෙලා නැහැ. ඒ වුණාට අපි උඩ ඉන්න අය කියනවා අපිට මේ මිනිස්සුන් වෙනස් කරන්න කියලා. අපිත් වෙනස් වෙලා නැහැ. අපිට මේ මිනිස්සුන් වෙනස් කරන්න කියලා කියනවා. ඉතින් හැමදාම මේ අපි මිනිස්සුන් වෙනස් කරන්න යනවා. මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට හිතෙනවා. අපිට අපේ ආතතිය එන්න එන්න වැඩි වෙනවා. ඇයි? වෙනස් වෙලා නැති අපි මිනිස්සුන් වෙනස් කරන්න හදන්න ගිහිල්ලා අපේ ආතතිය එන්න එන්න අපි වැඩි වෙනවා. ඊළඟට අපේ ආතතිය වැඩි වෙද්දී අපි අසතුටේ. ඉතින් අපි හුඟක් දෙනෙක් අපිට ඇහෙනවා මටමත් කියලා තියෙනවා අපිටත් ඇහෙනවා ඕනතරම් පේනවා මොනවා හරි කරලා රට යන්න පුළුවන් නම් අන්න ලොකු දෙයක්. මේ රටේ මේ අපි ඉපදුන එකත් දුකක් පවක්. මේ ගොඩාක් අය කියන දෙයක්. අපි දියුණු රටක ඉපදුනා නම් අපි දියුණු රටක ඉපදුනා නම් දියුණුයි කියලා ඒ අය කියන රටක ඉපදුනා නම් අනේ ඉතින් මේ වලට අපි බලපුවාම දැන් ලොකු ලොකු අය කියලා අයත් හුඟක් වෙලාවට මේ අපි හිතන දේට වඩා වෙනස් දේවල් කරන්නේ අපි හිතන විදිහට වැරදි දේවල් කරන්නේ අපේ මාධ්‍ය ගත්තමත් බොහෝ මාධ්‍ය හැසිරෙන ආකාරය හරි අමාරුයි. අපිට බෑ අපිට හිතනවා අපි කොහොමද මේකලන් එක්ක තරඟ කරන්නේ. අනේ දෙයියනේ අපි අසරණයි. අපි කොහොමද මේ සේරමයි එක පැත්තකට යන්නේ. බලන්න මාධ්‍යයෙන් අහන්න වෙන්නේත් හැමතැනින්ම අහන්න වෙන්නේත් අපි මේ මිනිස්සුන්ට කියන්න හදන එක නෙමෙයි වෙනස්නේ. එහෙනම් අපි මා අපි අනේ දෙයියනේ අපි අසරණයි. එහෙම කියන එහෙම හිතන අවස්ථා මම හිතන්නේ අපි සහ ඕකලන් හැම එක්කෙනාටම ඕන තරම් තියෙනවා. අපි කොච්චර අසරණද කියලා අපි හිතනවා. සමහර හුඟක් අය හිතනවා අපි කොහොමද ඒකලන්ට අභියෝග කරන්නේ. මේ දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. අනවශ්‍ය වැඩ කරන්න යන එකට වඩා. මට නම් ඕන තරම් දෙන්න තාවමත් කියන ඕන තරම් කියලා තියෙනවා. ඔවා කරන්න බෑ. කොහොමද ඔකලංග ඒ කට්ටිය එක්ක අභියෝග කරන්නේ. මොකද හැන්දෑවේ ගිහිල්ලා මාධ්‍ය බැලුවත් තියෙන්නේ අපි කතා කරන දේවල් නෙමෙයි. ඉතින් හැබැයි අපි කොහොම හරි හිමින් හිමින් පොඩ පොඩ හරි සතුට සමහර දේවල් හොයාගෙන යනවා. හැබැයි අපේ ප්‍රජාවට අපි සතුට තව ඉස්සරහට තව ගොඩාක් කාලෙකින් ඕකලන්ට ගන්න පුළුවන් මේ සතුට කියන හැඟීම අපි දීගෙන යනවා. සමහරලාට ඒකලන්ට සතුට හම්බෙන්නේ මරණට පස්සේ කියන හැඟීම අපි හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් අපි කතා කරලා දෙන දේවල් වලින් සමහරලාට අපි කියලා තියෙන්නේ ඕකලන්ට මරණට පස්සේ සැනසීම මේ සතුට හම්බෙනවා. හැබැයි අපි පොඩ පොඩ සතුට විඳිනවා දැන්. ඉතින් මට මේක හරි අවුල් ඇත්තටම. මන් දන්නේ ඔයගලන්ට අවුල්ද නැද්ද කියලා. මට නම් හරි අවුලක්. මං හිතුවා මේක අපි අද සංවාද පිටියක් කරගමු කියලා මේ අවුල ලියන්න පුළුවන්ද බැරිද කියන එක මන් දන්නේ නැහැ. පොඩි සංවාද පිටියක් කරගමු. ඉතින් මං අද දින අපේ ආරාධනය පිළිගෙන මෙතනට පැමිණි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ඊට එහා මට මන් දන්නේ මානව හිතවාදී චාපා බණ්ඩාර මහත්මයාට මං ඉතාමත්ම ආදරෙන් ආරාධනය කරනවා මේක පොඩි සංවාදයක් කරගන්න කියලා. අපිට මොටිවේෂන් එකක් දෙන්න කියලා. මොටිවේෂන් ආයිබෝන් ඔබ වගේ උගත් බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක් සමග හැමෝම වෘත්තිකයෝ මම හිතන්නේ මෙතන ඉන්නේ. විවිධ වෘත්තින් වල සම්බන්ධයි.
ඩිරෙක්ටර්ස් MOHS වල වැඩ කරන සිස්ටර්ස්ලා ඉන්නවා මිඩ්වයිෆ්ලා ඉන්නවා ටීචර්ස්ලා ඉන්නවා PHI මහතුරු ඉන්නවා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා සේරම සංකල්පය ඉතාමත්ම හොඳ ගෞරවනීය සභාවක් අපි බලමු අපිට ડોක්ටර් කොච්චර වෙලා තියෙනවද සාමාන්‍ය අපි තීරණය කරමු යන විදිහත් එක්ක ඔබ තමයි තීරකයා දැන් අර ડોක්ටර් කියපු කතා එක්ක මම කැමති ප්‍රවේශයක් ගන්න ඒ ප්‍රවේශයත් එක්ක ඔබ ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න සමග තමයි සංවාදී ඉදිරියට යන්නේ දැන් අර ડોක්ටර් කියපු එක කතාවකින් මම කතාව පටන් ගන්න කැමති කතාව නෙමෙයි සංවාදී සංවාද ප්‍රවේශය ගන්න කැමති ආතති ගැන කතා කරුවනි අපි ඉතාමත්ම භයානක ආතතියකද ඉන්නේ පොදුවේ ඔව් අපි කියන්නේ කවුද ශ්‍රී ලාංකික විතරක් නෙවෙයි මුළු ලෝකෙම මේ මොහොතේ දැවැන්ත ආතතියකට මුහුණ දීලා තියෙනවා එකම හේතුව ජීවිතය හොයාගන්න බැරි වෙලා තියෙනවා අනිත් බොහෝ දේවල් හොයාගන්න තියෙනවා ජීවිතය anu කුමක්ද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා ඉතාම සරල ඔබ BBC CNN අල් ජසීරා රූපවාහිනී බැලුවොත් නිකමට අපේ ජනමාධ්‍ය පැත්තක දාන්නකො ඔබට පේනවා අමරිකාක්සත් ජනපදයයි රුසියාවයි කොහොමද තොම්බල් කර කර සෙලෙන්ස්කිව උඩ දදා උක්‍රේනේ විනාශ කරන්නේ මිනිසු මරනවා තමයි මරනවා මිනි ගණන් කරනවා ඒව ගැන යලි පුරාජේරු කතා කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමයේ ලෝකේ විවිධ මානව හිතවාදී සංවිධානය වෙන කතා කරන වාර්තා ලියන ඒක පැත්තක් ඔබ ඉරානයේ දිහා බැලුවොත් ඉරානයේ පිස්සු වැටිලා මම මේ සරල කතා කිපයක් කියන්නේ ඉරාකය සදාම් හුසෙන්ගෙන් පස්සේ හොඳ වෙයි කියලා මිනිස්සු හිතාගෙන ඉිට සමහරව අන්තිමට බැග්ඩාඩය ඕන මොහොතක පුරා යන්න පුළුවන් දැන් ඔබ දන්නවා පාපන්දු ක්‍රීඩාවක් බලන්න ගිහිල්ලා ෆන් එකට 100 ගාණක් මැරෙන අපි ඉන්දුනීසියාව ගැන මැලේෂියාව ගැන හිතන් ඉන්න දේවල් ඇත්තද සිංගප්පූරුව ගැන මාර කතා අපි කියනවා ඒ ඇත්තද ප්‍රශ්න කරනවක් තියෙනවා අසල් වැසි ඉන්දියාව අපට උදව් කරන්න මාර ඇම්මක් නේ තියෙන්නේ පාර හිඟා කන මිනිස්සු ඉන්දියාව පුරාම ලෙඩ් උස්සන් යන්නේ කදවල් වල ඔබ හොයලා බැලුවොත් ඉන්දියාව අන්තිම අසරණ තැනක තියෙන්නේ හැබැයි ඉන්දියාව නවදිල්ලි කේන්ද්‍රීය වෙළඳ ව්‍යාපෘතියක් හදලා තියෙනවා එය මිලිටරි ව්‍යාපෘතියක් කලාපයට අදාළව අපි කතා කරමු ඒ ගැන ඉන්දු පැසිෆික් ඔපරේෂන් එකක් තියෙනවා ඉන්දියාව සහ ඇමරිකාව එකට එකතු වෙලා චයිනා වන් බෙල්ට් වන් රෝඩ් කියන මෙහෙයුමට කවුන්ටර් ඇටැක් එකට වෙනම කතන්දරයක් මේ කලාපේ රටවල් තුනක් තනිකරම පිස්සු බල්ලෝ වගේ තමන්ගේ බලේ විහිදුවමින් ඉන්නවා මලක්කා සමුද්‍ර සන්ධි මේ වෙලාව ඉතාම භයානක තැනක තියෙන්නේ චීන ඉන්දියානු ඇමරිකානු බලපොරයක් මුහුද යට මුහුද මත අහස උඩ අපට පේන්නේ නැහැ එතකොට දැන් අපේ කලාපේට ගෝලීය පරිවානවම යුක්‍රේනයේ ඊළඟ මොහොත තමයි ලෝකේ ඊළඟ මොහොත අපි දන්නේ නැහැ යුක්‍රේනයේ තත්ත්වය ඊළඟට කොහොමද ලෝකෙට බලපාන්නේ කියලා ආසන්නම සිද්ධිය තමයි අපි හිතන් ඉන්නේ ප්‍රංශයේ මාරයි කියලා දැන් ප්‍රංශ ඉතිහාසෙ මම කියවලා තියෙනවා ප්‍රංශයට මම හරි කැමති ප්‍රංශය මේ වෙලාවේ අන්ත අසරණ වෙලා තියෙන්නේ ඉන්ධන ගෑස් බරපතල හිඟයක් ශීත ඍතුවත් එක්කම දුක් විඳලා මැරෙන්න වෙයි කියලා සල්ලි තියෙන ප්‍රංශකාරයෝ කල්පනා කරනවා දැන් සතියකට දෙකකට කලින් ඉන්ධන පෝලිම් වල දැන් අපි දැක්කනේ අපේ අය ගහගන්නවා සත්තු වගේ ඊටත් එහා මම දැක්ක එක්තරා පුද්ගලයෙක් හෙල්මට් එකකින් මිනිසු පහ හයකට ගහගෙන යනවා එක්තරා කාන්තාව බිම දාගෙන පයින් අනිනවා මම දැක්කා එකම දේ CNN BBC අල් ජසීරා වගේ ලෝක ප්‍රකට ජනමාධ්‍ය ඒව එච්චර වාර්තා කරන්නේ නැහැ දැන් අර ලෝකේ තෝරාගත් රටවල් ටිකක් දඩ බිම් හැටියට වාර්තා කරනවා අපි හැරුණත් කියනවා අපේ රටෙත් එහෙමනේ දැන් ගමක කුඩා පාසලක සිද්ධියක් වුණොත් නාමපුවරුව විදුහල්පතිවරයාගේ රූපේ මුළු පාසලම පෙන්නනවා කොළඹ හෝ නාගරික පාසලකෙන් පෙන්නන්නේ ඇත්තනේ ඒක තමයි ඇත්ත ලෝකේ පුරා තත්ත්වය ඕක තමයි. අපි උඩ දදා පෙන්නන ඒවා පෙන්නන්නේ නැහැ. මම කියන්න උත්සාහ කරන්නේ ගෝලීය පරිමාණවම තිබෙන අපිලිවල වර්ල්ඩ් ඕඩර් එකම ආතතියක් තමයි මිනිස්සුන්ට. මානව සංහතිය මා රවුලක් තියෙනවා. මොකද ජීවිතය කියන්නේ? විද්‍යාඥයෝ පිස්සු බල්ලෝ වගේ. වසවිස නිෂ්පාදනය කරන. ඥාන වෙනස් කරන ආහාරවල. දැන් මෙතන ඉන්න වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු මේ කතාව ඉතාම සරලව දන්නවා. අපි කන්නේ වස, බොන්නේ විස. ඒවා ප්‍රවර්ධනය කරනවා. අපි
රසායනික පොහොර කෘමිනාශක අනෙක් යෙදුම් ඉල්ලනවා ප්‍රොටෙස්ට් කරනවා ඒකට. අපි ඉල්ලන්නේ මරණේ. එතකොට දැන් මේ වෛද්‍යවරු තරහ වෙන්න එපා කිව්වට මම ඉතාම ආදරෙන් සමීපව ඇසුරු කරන වෛද්‍යවරුත් ඉන්නවා. වෛද්‍යවරු ඖෂධ මාෆියාව ඉදිරියේ සෑහෙන ප්‍රමාණයකට අසරණයි. කටවත් නැහැ කියන්න බෑ. විශේෂඥ වෛද්‍යවරු මට කියලා තිනවා සමහර කතා ඒවා ප්‍රසිද්ධ කියන්න බැරි ඒවා. ඖෂධ මාෆියාව ඉතාම බරපතල විදිහට රට ඇතුළේ වැඩ කරනවා. කොවිඩ් වසංගතය තුල අපි ඒ දැක්කා. එය අහවල් ආණ්ඩුවේ අහවල් පාලකයාගේ අහවල් ප්‍රශ්නෙම නෙමෙයි. කොම්ප්ලෙක්ස් එකක්. ලෝකේ පුරාම ඉතාම තදබල විදිහට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ බැලුවොත් එම ඇමරිකාවේ ඇමරිකාක් සත් ජනපදයේ මොන්සෙන්ටෝ කියන සමාගම තමයි ලෝකේ දැනට ඉතාම ඉදිරිපෙළ රසායනික යෙදුම් කෘමිනාශක ඇතුළු විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. ඒවා විකුණ ගන්න ඕනේ. විකුණන්නේ කොහට? කැලිෆෝනියා ප්‍රාන්තෙම ඉවරයි. පරේෂණ කරලා තිනවා කැලිෆෝනියා ප්‍රාන්තේ හැම බිම් අඟලක්ම හිතා ගන්න බැරි ප්‍රමාණයට වස විස වලින් පිරිලා ඔබ කියවන අන්තර්ජාලය. කැලිෆෝනියා. එතකොට මොන්සෙන්ටෝ සමාගමට විරුද්ධව ග්ලයිෆොසෙට් කේන්ද්‍ර කරගෙන විශාල නඩු ප්‍රමාණයක් වැටුණා. ඒ නඩු සියල්ලම එහෙමම ගලවලා දැම්මා. ඇමරිකාවේ මේ නෙමෙයි. දැන් මෙහි අපි දන්නවනේ පොලිසිය අධිකරණේ වැඩ කරන විදිය අපට පේන්නේ මේ කතාවනේ. ලෝකේ පුරාම කතාව මේක තමයි. මම ඊළඟට උදාහරණත් එක කියන්නම්. එක පැත්තක් වර්ල්ඩ් ඕඩේ ලෝකේ පෙළ ගැස්ම ලෝකේ පුරාම මානව සංහතියට දැවැන්ත ආතතියක් දීලා තියෙනවා. ජීවිතේ වෙනුවට මරණය දීලා තියෙනවා. පිස්සු බල්ලුවක තමයි ලෝකේ පුරාම අපේ විතරක් නෙමෙයි. දැන් මට මතකයි දැන් එක්තරා වැඩසටහනකදී BBC CNN අල් ජසීරා වාර්තාකරු අහනවා ප්‍රසිද්ධියේ ඇයි පුටින්ට විරුද්ධව ඇක්ෂන් ගන්න නැත්තේ ඔයගොල්ලෝ ඇමරිකාවෙන් අහන්නේ ඇයි බලාගෙන ඉන්නේ පුටින්ගේ දේපොළ තියෙන ඇමරිකාවේ ඒ ජනමාධ්‍ය කරුවා කියනවා තියෙනව නේද පුටින්ගේ දේපොළ ඇමරිකාවේ ඒතර පහර දෙන්නේ මේ අපි දකින්නේ නාට්‍යයක් තවත් ගැඹුරු අර්ථයෙන් ගත්තොත් ධනවාදී ඇතුළේ අපි දකින්නේ නාට්‍යයක් එතකොට ආපහු කෙනෙක් හිතයිනේ සමාජවාදී හොඳයිද කියලා සමාජවාදී තමයි ඔය චීනයේ අතදබ පිස්සු බල්ලු වගේ බීජින් කේන්ද්‍රීය මහා වියරු සිහිනයක් වුන් දකින්න ලෝකේ පුරාම තැන් තැන් වලින් කෑල් කියලා අල්ලගෙන අපිට ලෝකේ දිනන්න පුළුවන් කියලා හිතනවා ලෝක දේශපාලන ඊළඟට කලාපය තුල කලින් කියපු තත්වයන් තුන චීනය ඇමරිකාව ඉන්දියා ඊළඟට මේ ලෝක දේශපාලනය සහ කලාපී දේශපාලනය අපේ දේශපාලන බල අධිකාරී සියලුම දේශපාලන පක්ෂ රාජ්‍යතන්ත්‍රය රාජ්‍ය සේවාව ඔබත් ඇතුළු මෙතන රාජ්‍ය සේවයේ නේ ඉන්නේ කොටදෙන්නේ ඒ සියලු දෙනා දන්නේ නැති වුණාට මෙහෙවන්නේ ඒ කියන තැන්වල ලංකාව මේ වෙලාව මෙහෙවන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය චීන තානාපති කාර්යාලය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නම තොරතුරුක පෙන්නන කොහොමද ඒක වෙන්නේ කියලා එතකොට ඊළඟට අධ්‍යාපනය වගේ විශ්යකට කෙලිමම ආවොත් මේ මොහොත වෙනකොට IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව එක දිගටම රෝඩ් මැප් එකක් දෙනවා මෙන්න මේක රෝහල් වල ප්‍රශ්නයක් තියෙනවනේ ඖෂධ නැහැනේ මොකද්ද උත්තරේ IMF එක කියනවා ලෙඩුන්ගේ සල්ලි ගන්න සරල ප්‍රශ්නයක් තියෙනවා මිනිසුන්ගෙන් සල්ලි අරගෙන බෙහෙත් දෙන්න දැන් අපි ගමන් කරමින් ඉන්නේ එතනට දැන් එන්න එන්න අපි රටක් විදිහට ගත්තොත් අර ලෝක දේශපාලන ආතතිය ලෝක වෙළඳපොළ ආතතිය බල වියරුව කලාපේ වෙළඳපොළ වියරුව බල වියරුව අපේ ජීවිතවලින් ඉවර වෙනවා එතකොට ඔබ දකින ජීවිතය ඔබත් ඇතුළු මමත් ඇතුළු අපි ඔක්කොම අනේකාට මොකක් හරි යහපතක් කරන්න හිතුවාට අපි හිතනවනේ දැන් මෙයාගේ පෞරුෂය ගොඩනගන්න ඕනේ මෙයාට උගන්වන්න ඕනේ තාත්තා කල්පනා කරන මගේ ළමයාව හොඳ තැනකට යවන්න ඕනේ මේ හිතනවනේ එහෙම හිතුවාට අපි ඔක්කොම ඉන්නේ එකම කොම්ප්ලෙක්ස් එකක් ඇතුලේ එකම සංකීර්ණයක් ඇතුලේ අපි ඉන්නේ අපි ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට පදාසයක් ගිහිල්ලා අපට පේන්නේ ඇයි පේන්නේ නැත්තේ අපිට දැනෙන්නේ නැත්තේ ඇයි දැනෙන්නේ නැත්තේ අපේ මනස කාලය කියවන නිසා ඔබ ටිකක් දාර්ශනික තලයේ සංවාදයකට මම හැටු යන අපේ මිනිස් මනස ඒ කියන්නේ හිත සහ මොළේනි ප්‍රධාන වශයෙන් එලිමන්ට්ස් දෙකක් විදිහට අපිට තියෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයක අපේ හිත සහ මොළය කාලය කියවනවා කැලෙන්ඩරයත් එක්ක ඔබ නිකන් හිතන්න මම අනාගතය ගැන අදහස් පළ කරනකොට මට අනාගතය පේන්නේ මේ පැත්තේ ඉතම සරල තර්කයක් මට මේ පැත්ත තමයි හෙට පේන්නේ මං කාට හරි කියන හෙට එන්නම් කියනකොට මට මේ පැත්තෙන් අනාගතය පේනවා ඊයේ මම ගියා කියනකොට මේ පැත්තෙන් අතීතය මට දැනෙනවා මිනිස් මනස අනෙක් සත්තු ගැන පරීක්ෂණ කරලා නැහැ හරියටම මිනිස් මනස කාලය කියවන්නේ සරල රේඛියව ඔළුවෙන් ඉදිරියට අනාගතය ඔළුවෙන් පස්සට අතීතය ඇත්තක් නෙමෙයි ඒතර අපි කැලෙන්ඩරයක් හැදුවා ජේසු පොතත් එක්ක බින්දුව කියලා ජේසුගේ පොතත් එක්ක දැන් අද 2022 අහවල් දිනේ අර බින්දුවෙන් 1 2 3 කියලා කැලෙන්ඩරයක් හදලා තියෙනවා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ අපි හැදුවා ලේන දන්නේ නැහැ මේ කතාව කපුට දන්නේ නැහැ මේ කතාව
කිසිම සතෙක් මේ කතාව දන්නේ අපි විතරක් දන්න කාලයක් තියෙනවා අපිට. එතකොට අපි ආතතිය මැද්දේ අපට හැංගෙනවා මේක කරලා වැඩක් නැහැ. ඇයි? මමගේ ජීවිත කාලයත් ගණන් හදනවා. අපි හිතන්නේ අපි මැරෙන්නේ නැහැ කියලා. අපි ඉන්නවා. අපි වයසට යන්නේ නැහැ. ඇහුවට කාගෙන් හරි ඔබ දන්නවද මැරෙනවා කියලා? ඔව් මම දන්නවා. දන්නවද වයසට යනවා කියලා? මම දන්නවා. එහෙම කිව්වට අපි දන්නේ නැහැ අතට. අපේ මනසෙක කියවන්නේ නැහැ. අපි කාලය මැද්දේ අතරමං වෙලා ඉන්නේ. ඒකනත් අපි කතා කරමු. එතකොට ආතතිය වැඩි වුණු ලෝකයක ආතතිය වැඩි වුණු කලාපයක් ඇතුළේ රටක් ඇතුළේ අපි පුද්ගල චරිත වුණාට අර මහා සංකීර්ණේ කෑලි. එතකොට මේ தත්ත්වය සාමාන්‍ය තැනකට ලඝු කරගන්න එපා. මගේ යෝජනාව එහෙම කරන්න නැතුව ඇති කරන්න එපා. මට සාපේක්ෂව ලෝකේ කියවන්න ගියොත් අපි එතනම කඩා වැටෙනවා. Tamanට සාපේක්ෂව කියවන්න එපා ලෝකය. ඉතා අමාරු ව්‍යායාමයක් අභ්‍යාසයක් මම මේ කියන්නේ ලෝක தත්ත්වයන්ට අදාළව එකිනෙකාව සහ එකිනෙක தත්වෙන් කියවන්න උත්සාහ කරන්න ඕනේ. මමත් උත්සාහ කරනවා. ඒ අමාරු අභ්‍යාසයක්. දුෂ්කර අභ්‍යාසයක්. අපේ හිත කලමනාකරණය කරගෙන මොළය කලමනාකරණය කරගෙන වෙනම තලයක ලෝකේ කියවන්න ඕනේ. මම තව එක අදහසක් කියලා ඔබට දෙනවා මයික්‍රොෆෝනය. පරිගණකය හැදුවේ අපිනේ. පරිගණකය හැදුවේ මිනිස් මොළයක්. පරිගණකයට පුළුවන් ඕන වෙලාවක ස්විච් ඔෆ් කරන්න. ස්විච් ඔන් කරන්න පුළුවන්. ෆෝල්ඩර්ස්, ෆයිල්ස් මේන්ටේන් කරන්න පුළුවන්. ඔබේ පරිගණකෙ ඔබට පුළුවන් ෆැමිලි කියලා ෆෝල්ඩර් එකක් දාන්න. ඒක ඇරිය. ඒක ඇතුලේ දරුවෝ ඉන්නවා නම් චිල්ඩ්‍රන් කියලා ෆයිල් එකක් දාගන්න. ස්පෝර්ට්ස් කරනවා නම් ස්පෝර්ට්ස් කියලා ෆයිල් එකක් දාගන්න. එතකොට ස්පෝර්ට්ස් කියන ෆයිල් එක අරිනකොට දරුවෝ චිල්ඩ්‍රන් කියන ෆයිල් එක ඇරෙන්නේ නැහැ. අපිට පුළුවන් අපේ ඔළුව කරන විදිහ අපි සාකච්ඡා කරන්න ඕනි. මොළයයි ඔළුවේ අතර ගනුදෙනුවක් අපිට පුළුවන් වෙන්න ඕන ඔළුව පරිගණකිය වගේ අස්පස් කරගන්න. හැම ෆයිල් එකක්ම හැම මොහොතෙම අරින්න එපා. එකටක් අමාරු වැඩක් ව්‍යායාමයක්. දැන් මේ මොහොතේ මම අරගෙන ඉන්නේ ඔබ සමග වැඩ කරන ෆයිල් එක පමණයි. මට වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මම ඒ අභ්‍යාස කරනවා. එතකොට මට කිසිම දෙයක් පටලැවෙන්නේ නැහැ මගේ යෝජනාවත් එක්ක. ඒ නිසා තමයි සාමාන්‍ය කතාවක් තියෙන බහලා ඇති. විශේෂඥ මතයක් තියෙන ලෝකේ වෛද්‍යවරු සහ අනිත් අයට උපදෙස් දෙන්න නියාමනය කරන්නද අධීක්ෂණය කරන්නද නිලධාරීන් තමන්ගේ මේසේ මත දරුපවුල දරුවෝ ප්‍රදර්ශනය කරන්න එපා කියලා එහෙම කතාවක් තියෙනවානේ. වෛද්‍යවරයා ඉන්න පිටිපස්සේ තියෙන වෛද්‍යවරයාගේ තාත්තගේ අම්මගේ වෛද්‍යවරයාගේ පුංචි කාලේ ඡායාරූපයක්. ඉදිරි ඉඳගන්න පුද්ගලයා මේ සියල්ලත් එක්ක වැටෙන තැන අපිට හිතාගන්න බැරි නිසා හිස් අවකාශයක තමයි නියාමනය කරන පුද්ගලයා ඉන්න ඕනේ. බැඳීම් නැති, හැඟීම් නැති, වෙන කිසිම තැනක් එක්ක බද්ධ වෙලා නැති නිදහසේ හුස්ම ගන්න පුද්ගලයෙක් තමයි නියාමනය කරන්න පුළුවන් පුද්ගලයා. ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ මේ සියලු තත්වයන් මැද්දේ ඔළුව අස් කරගත්තොත්. මගේ යෝජනාව තමයි ඔබ කවුරු හරි වෙනස් කරන්න හදනවා නම් පොදු සමාජයට යමක් කරන්න හදනවා නම් ඔළුව අස් කරගන්න ෆෝල්ඩර්ස් ෆයිල්ස් ක්‍රමයට. ඊළඟට අපිට මාර්ග තුනක් තියෙනවා ජීවිතේ ඉදිරියට ගෙනියන්න. මාර්ග තුනක්. එක තමයි ලෝකයේ මෙසේය, සියල්ල සිදුවන්නේ මෙසේය, මමද සිටිමි කියලා ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ ඉන්නවා. තියෙන දෙයක් කරනවා ඉන්නවා. දැන් හොරකම් කරන කෙනෙකුටත් මේ ක්‍රමේ කරන්න පුළුවන්. මට වැඩන්නේ අනිත් අයගේ කතා. මම හොරකම් කරනවා. තමන්ගේ වැටි කරගෙන යනවා. දෙක තමයි ලෝකේ වෙනස් කරන්න සියලු දේවල් අතහැරලා කැපකිරීම කරනවා. එහෙම ලෝකේ කරපු අය ඉන්නවා. සියල්ල අතහරිනවා. ඉන්නවා අතහැරලා. දරුපවුල ඇතුලේ ඉන්නවා. හැබැයි බැඳීම් කලමනාකරණය කරගෙන අතහැරලා තියෙනවා. එහෙම ඉන්න පුළුවන්. එකට ඔබ ජීවත් වෙනවා. හැබැයි බැඳීම් නැහැ. දැන් මට පුළුවන් මගේ මිත්‍රේ කාශ්‍රය කරන ඉතාම සමීපව ඔබටත් පුළුවන් උත්සාහ කෙරුවොත් බැඳීමක් නැහැ කිසිම. හැබැයි ඉතාම සමීපයි වැඩ කරනවා, ගනුදෙනු කරනවා. ඒ තාක්ෂණිකයි. ඒ හැඟීම් එක්ක බද්ධ වෙලා නැහැ. ෆයිල් එක ඇරිය වැඩ කරා ෆයිල් එක වැහුවා. එහෙමත් කරන්න පුළුවන් වුණා. ඒ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි මැදමාවත තෝරගන්න එක. ක්‍රම දෙකම අතදබල්න එක. ලෝකේ වෙනස් කරන්න මං කැප වෙනවා. මට පුළුවන් දේ මං කරනවා. මං නැගිටලා යනවා මෙතන. මං අස් වෙනවා. මං මේ අනට කීකරුවෙන්නේ නැහැ. මං එරෙහි වෙනවා. එහෙමත් පුළුවන්. ආපහු හිතනවා නැහැ. මම මේක කෙරුවොත් මට මේ ප්‍රශ්නේ එනවා. කකුල පස්සට ගන්නවා. ආපහු ඔළුව කලමනාකරණය කරගන්න. එහෙමත් පුළුවන්. ක්‍රම තුනක තමයි. එක්ක සියල්ල අතහැරලා දාලා පාඩු ඉන්න. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා තමන්ගේ ජීවිතේ උපරිම ෆන් එක අරගෙන ඉන්න. දෙක ලෝකෙ වෙනස් කරන්න තීරණය කරනවා. ඒ තීරණය ගත්තොත් ඔබ ඒ සඳහා ජීවිත කැප කරන්න. ඒ සඳහා මැදිහත් වෙන්න ඕනේ. ඒ සඳහා අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා සියල්ලම රෝඩ් මැප් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. අනිත් ක්‍රමය තමයි මැදමාවත. දැන් මගේ යෝජනා පැහැදිලි. ඔබේ අදහස් එක්ක මම හිතනවා අපිට සංවාද ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. ඔබේ අදහස්. මං තනින් තනින් බිල්ඩින් බ්ලොක්ස් වගේ කෑලි කෑලි තිබ්බා. මේසේ මත මම මගේ අත්දැකීම ඔබට කියන ඔබ ඔබේ අත්දැකීම මට කියන්න. මම ඊයේ හිටි මින්නේරි මට ලැබුණ පුංචි ළමයින්ට කතා කරා, වැඩිහිටියන්ට කතා කරා.
gami මේ මාතතියක් නැහැ. මම ගම කියලා අදහස් කරන්නේ මම තැන් තැන් වල ඇවිදිනවා. අපි රූපවාහිනී channel එක දකින ප්‍රවෘත්ති ඔස්සේ අපට බලහත්කාරයෙන් කියන්න හදන විවිධ දේශපාලන කණ්ඩායම් පක්ෂනායකයෝ සියලුම දෙනා අපට යලි යලිත් පුන පුනා කියන කතාව නෙමෙයි මහ පොළොවේ කතාව. ඒක නම් මම කතා කරන්න කැමති ඔබ සමග. අවශ්‍ය නැහැ. ඒක නම් කතා කරමු. ටිකක් පරිස්සමට කල්පනාකාරීව හැංගීම් බර වෙන්නේ නැතුව ඊගෝ එක පාවිච්චි කරන්නේ නැතුව අපි සංවාදේ ගොඩනගමු. මට තියෙනවා අදහසක් දබතුමා කියපු ලෝකතලය සහ ඒ ලෝකතලයේ අපි ඉන්නවා එතකොට සමස්ත අපි ශ්‍රී ලංකාව කියන තැනත් අපි ඒ එතන ඉන්න නියෝජනය කරනවා හැබැයි ඔබ දකින්න මේ අදහස මේ මහ පොළොවේ පැල කරන්න ඔබ කියන යෝජනා මොනවද දබතුමා අදහස් කරන යෝජනා මොනවද අපි ඇත්තටම ආතතිය ලෝකෙම පද්ධතියම ආතතියකින් ඉන්නවා කියන එක හැබෑද කියලා මම දන්නේ තියෙනවා එතකොට ඒ හැමනම් ඒකට ගත යුතු ලංකාවේ පසුබිම තුල ඉඳගෙන අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන තමයි මගේ ප්‍රශ්නේ. ඊටාම පැහැදිලි සරල යෝජනාවක් සහ ප්‍රශ්නයක් වගේ එකක්. කල යුත්තේ අපි එකිනෙකා තම තමන් වටහාගෙන තම තමන්ගේ ස්වરૂපය තුල තම තමන්ගේ අවස්ථා තුල තම තමන්ගේ මාන තුල පොදු සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටින එක. ඒ සාපේක්ෂ තත්වයක්. උදාහරණයක් විදිහට විනිසුරුවරෙක් මේ යථාර්ථය වටහා ගත්තොත් ප්‍රශ්නේ වටහා ගත්තොත් මම යෝජනා කරන ලෝක එහෙම නැත්නම් කලාපීය පොදු සන්දර්භය වටහා ගත්තොත් උදේ පාන්දර නැගිටිනවා උදේ පාන්දර නැගිටලා ඉක්මනටම යනවා අධිකරණයට ගිහිල්ලා වේගෙන් නඩු අහන්න පටන් ගන්නවා ඔහු කල යුත්තේ ඇයි වේගෙන් නඩු අහනවා රස පරීක්ෂක වාර්තාව කො අදත් නැහැ රස පරීක්ෂක ගෙන්නන මම විනිසුරුවරයෙක් නම් මම එවෙලෙම එක අවස්ථාවකදී රස පරීක්ෂක ගෙන්නන අධිකරණයට මම දානවා කූඩුවට මිනිහා ඔබ බලන්න ගිහිල්ලා විවිධ වාර්තා නිසා කොච්චර නඩු කල් යනවද කියලා විනිසුරුවරයා මෙහිම ඔළුව නමාගෙන උත්තර දෙනවා නීතිඥයෝ දෙපැත්තේ ඉඳගෙන තමන්ගේ ජංගම දුරකථන වලින් දින දානවා next thursday no friday කතා වෙනවා ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් කතා වෙන්නේ no no 20th ඉතින් එහිම කල් දාන එළියේ ඉන්නව රහින්සක මිනිස්සු දෙන්න කවුරු හරි අනේ ඉතින් රුපියල් 5000යි 15000යි 20000යි එක විනිසුරුවරයෙක් කෙලින් වුණොත් මේ රට මෙහෙම වෙනස් වෙනවා ඇයි හිතන්න පොඩ්ඩක් මහාධිකරණ විනිසුරුවරයෙක් x කියලා පාන්දර ඇවිල්ලා කිසි කෙනෙක්ට හෙල්ලෙන්න බෑ හැංගීම් නෑ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියම තිට ගන්න අනිත් විනිසුරුවර ඔක්කොම බය වෙනවා එක විදුහල්පතිවරයෙක් කෙලින් වැඩ කරන්න පටන් ගත්තොත් කලාපකාරයල බය වෙනවා මම සරල උදාහරණයක් ඔබට කියන්න මෙතන ගුරුවරු ඇතිනේ ජාතික අධ්‍යාපන ආයතනේ මම බලාගෙන ඉන්න මේ වගේ වේදිකාවක් හම්බ වෙන්න මට ඒ නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතනයේ අර්ධ රාජ්‍ය ආයතනයක් ඒ 88 කරල්ලෙන් පස්සේ අර තරුණ දුක කියලා ඒ මත අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉවර කරන්න හදපු ආයතනය. ඒක නත් කතා කරමු පස්සේලා. ජාතික අධ්‍යාපන ආයතනයේ සිලබස් අරගෙන හිතුවමත් වෙනස් කරනවා. කියන එක හදන්නෙත් නෑ මොනවද කියන්නේ කියලා. මම මට අත්දැකීමක් ආවා බලන්න චාපට් ස්කූල්ස් කියලා මට මාළඹේ රාහුල කාන්තා විද්‍යාලයේ අත්දැකීමක් තියෙන බලන්න. විවසායකත්ව දිනේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඇවිල්ලා දේශකයෙක් කතා කරනවා. මිනිහා දන්නේ මොනවද කියන්නේ කියලා. ඇත්තටම දන්නේ නෑ. ඔහු කියනවා ඒ ළමයින්ට ගැහුණු ළමයි ඔටාරා ඔටුනු වගේ වෙන්නු ළමයින්ට සත්‍ය සිද්ධිය කියන්නේ ඔබට මම. ඒතර වැග පිටිය වගේ රූප දානවා ස්ක්‍රීන් එකට. වැග පිටිය පෙන්නලා කියනවා මේ වගේ වෙන්නලු වර ළමයින්ට. ළමයින්ට අදහසක් දෙනවා මේ දේශකයා මේ ජාතික අධ්‍යාපන ආයතනේ. ඔබ බලන්නේ වැඩසටහන. චාපට් ස්කූල්ස් මාළඹේ. රාහුල කාන්ත විද්‍යාලය. ඉගෙන ගන්න ඕනේ නැහැ වගේ එකක්. ඒ කියන්නේ ඔටාරා ඔටුනු ඉගෙනගෙන නැහැ. දැන් බලන්න ඉන්න තැන. දැන් ඔබ හිතන්න මේ වගේ මරි මෝඩ කතාවක් කියනකොට විදුහල්පතිවරයා ජේෂ්ඨ ගුරුවරු දැන් මම කුඩුපට්ටම් එන්න ගහනකොට ළමයි නැගිට්ටා. බලන්න ගෑනු ළමයි අවුරුදු 15 16 ගෑනු ළමයි කතා කරන ලස්සන බලන්න. ඉවරයි. ජාතික අධ්‍යාපන ආයතනයේ උගන්වන්න පුළුවන් ළමයි මාළඹේ රාහුල විද්‍යාලයේ. ඒ ගෑනු ළමයි ඔක්කොම එක මිටකට ඇවිල්ලා කිව්වා අපි කරන්න ඕන මොකද්ද කියලා. අර මට හිතා ගන්න බෑ ආචාර උපාධියක් තියෙන වෙන රටවල ඉගෙනගත්ත පුද්ගලයෙක්. එක වෙලාවක ඇවිල්ලා පෑයක් විතර ඔහුගේ ලැප්ටොප් එක තියාගෙන ස්ක්‍රීන් එකට ලැප්ටොප් එකේ වැටෙන්නේ. ඒකට හරියට දැඟලුවා. ටීචර් කෙනෙක් දුවනවා වයර් ගහනවා ගලවනවා ඒ ටික කරා. ළමයි දාඩි දාලා පවන් ගහනවා කෑ ගහනවා එහෙම. බලන්න ඔහුගේ වැඩසටහන. ඊළඟට මේ සංවාදය ගොඩනගනකොට එක්තරා ගුරුවරයෙක් ඒ සංවාදය ගොඩනගගෙන දෙන්නේ නැහැ. අන්න ඔබ අහනවා මොකද කරන්න ඕන කියලා. ඉතාමත්ම නරක ගුරුවරයෙක් නැගිටලා ඒ සංවාදය ළමයින්ට කරන්න දෙන්නේ නැහැ. ඒ වැඩසටහන බලන්න. ළමයි බලහත්කාරයෙන් නැගිටිනවා ගෑනු ළමයි නැගිටලා එක දිගට කතා කරනවා. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රශ්න කරන්න ගුරුවරු ඉන්නවා නම් ජාතික අධ්‍යාපන ආයතනයට ඕවා කරන්න බෑ. එක විදුහල්පතිවරයෙක් අහන්න ඕන කියලා උඹලා මොනවද මේ කරන්නේ කියලා.
අහන්නේ නැහැ නේ කවුරු. ඊළඟට විදුහල්පතිවරයා ඉස්කෝලේ වැඩ කරන්නේ නැත්තම් විදුහල්පතිවරයා හොරෙක් නක් දෙමාපියන්ගෙන් සල්ලි ගන්නවනම් කොහෙවත් පාරවල් වල කැරි ගහන්න ඕනේ නැහැ. ගුරුරු කට්ටිය කිය විදුහල්පතිවරයා හම්බෙන්න ඔබතුමා සමග අපට රැස්වීමක් වුණා. ඉඳගත්තු ස්ටාෆ් රූම් එකේ කතාව කියනවා කරුණාකරලා මේ වැඩේ නවත්තන්න. විදුහල්පතිවරයා නවත්තනවා. දැන් ඒක නෙවෙයි වෙන්නේ. විදුහල්පතිවරයා තොරගම් කරනවා, ගුරුවරයා තොරගම් කරනවා, කාර්යාල කාර්ය සහායකයා තොරගම් කරනවා. මේකයි කතාව. මම ආයතනවල මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකවරේ ක්‍රියාකාරී කිරීම වැඩ කරලා තිනවා. පුද්ගලික ආයතන මම තෝරාගත්තා විතරයි මම කරන්නේ. මම හොරකම් නවත්තලා තියෙනවා. මම ධාර හොරු ගිනල්ලා කතා කරලා කියලා තියෙනවා එකම පියවරයි ගන්න තියෙන්නේ ඔබව පොලිසියට අරන් යනවා දැන්. මේ දැන්. කවුරුත් නැව මං විතරයි. මේ වැඩේ වහම නවත්තන්න. පුළුවන් ද බැරිද? මට වැඳලා කියලා තියෙනවා නවත්තන කියලා නවත්තලා තියෙන ඇත්තටම. දැන් මේක ඇඩ්‍රස් කරන්න එපා කවුරු හරි. එක්කෙනෙක් හොරගම් කරනකොට වටේ ඉන්නේ සෙට් වෙනවා. බලන්නකො බොණ ඇත් එක සෙට් වෙනවනේ බොණ කට්ටිය. ඕකේ අනිත් පැත්තත් කරලා බලන්න. හොඳ වැඩ කරලා බලන්න. හොඳ වැඩ කරනකොට හොඳ මිනිසෙකුතු වෙනවා. මාත් එක්ක ඉන්න සෑහෙන පිරිසක්. මං තැන් තැන් වල ගිහිල්ලා වැඩ කරද්දි මගෙත් එක්ක මම මිනිසු ගෙනියන්නේ නැහැ. දැන් මින්නේරියට මම තනියෙන් ගිහී අපි තුන්දෙනා මින්නේරියා එකතු වෙනවා අපිත් එක්ක. ගාල්ලිකුත් ගාල්ලෙන් එකතු වෙනවා. අයියනේ ඔබ හිතනවාද ඔක්කොම මිනිස්සු හොඳ නැහැ කියලා? මිනිස්සු හොඳයි. මම කියන්නේ කළ යුතු දේ අපි අපේ කාර්ය කරන්න ඕනේ එච්චරයි. හරි සරලයි. ගුරුවරයා උගන්වනවා. වෛද්‍යවරයා ප්‍රතිකාර කරනවා. ඉංජිනේරුව තමයි කර්මාන්ත කරනවා. ඒක එහෙම නෙවෙයිනේ වෙලා තියෙන්නේ. ඉංජිනේරුව හොරෙක්. ඒතර ඉංජිනේරුවව ගන්නවා ව්‍යාපාරිකයා තමන්ගේ අතංගුවට. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. වැඩ පොළොම ඉවරයි. දේශපාලනඥ හොරකම් කරන්නේ නැහැ කවදාවත් අමාත්‍යංශ ලේකම් හොරෙක් නෙවෙයි. හොඳට මතක තියාගන්න මේක. අමාත්‍යංශ ලේකම්වරේ හරහා තමයි හොරකම කරවන්නේ. ඇමතිවරයාට තේරෙන්නේ නැහැනේ. සබ්ජෙක්ට් එක දන්නේ නැහැනේ. හොද්දටම සබ්ජෙක්ට් එක දන්න නිලධාරීන් කළු වලල්ලක් ඉන්න රටේ. මම නම් එක කියන්නේ. ඉවගෙන මම කතා කරන්නේ මෙතන නෙමෙයි මේ රාජ්‍ය ආයතනික සම්බන්ධයෙන් මෙතන නෙමෙයි මම ඉලි කතා කරන්නේ. එක අමාත්‍යංශ ලේකම්වරේ කිව්වොත් එහෙම ඇමතිවරයාට ඔබතුමා මේ වැඩේ කරන්න එපා. මේ දැන් නවත්තන්නකෝ ඇමතිවරයා නවත්තනවා. ඇමතිවරයා බය වෙනවා. මම ඇස් දෙකට දැකලා තියෙනවා. ඇමතිවරයා හොරා කරන්නේ අමාත්‍යංශ ලේකම්වරේ කිව්ව එතන ඉන්න ඉහළ නිලධාරී. මොන ආණ්ඩු මාරු වුණත් එකට වැඩ කරන කළු වලල්ලක් ඉන්නේ. ඔවුන් තමයි සියල්ල කරන්නේ. අපිත් දරන්නේ ඔය මතෙම තමයි. ඔබතුමාගේ අදහසම මම හිතන්නේ මගේ දන්නා ඉන්නවා මමත් ඕකම කියනවා ඒ සමාජයට කියනවා සහ මමත් අදහස දෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ ප්‍රශ්නේක තමයි ඇයි ඒ අදාළ අමාත්‍යංශ ලේකම් මේක දන්නේ නැත්තේ එහෙම නැත්නම් දැනගෙන ඒක මොකක් හරි අර ඔබ කියපු ડોකියුමන්ට් එකක් දාගෙන ඒක බලන්නේ නැද්ද මේක අරින්නේ නැද්ද ඒ ડોකියුමන්ට් එක කියලා ප්‍රශ්නයක් තියෙනවා මට මොකද මමත් දකින්න දෙයක් තමයි මේ සමාජ ව්‍යසනය අපි හදපු එකක් නෙමෙයි අපි දායක වෙලා ඇති හැබැයි මේකට වග කියන මිනිස්සු කණ්ඩායමක් පැහැදිලිව ඉන්නේ. ඔබතුමා කියපු විදිහට සෙක්‍රටරි වෙන්න පුළුවන්, දේශපාලකෙක් වෙන්න පුළුවන්, දැන් අපි අධිකරණයට ගිහලා අපි ඕන තරම් දැකලා තියෙනවා. අධිකරණේ මේ දවස් එක දවසෙන් නඩු 20කට අහලා ඉවර කරන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්නේ ජීවිතේ ඉවර කරන්නේ. හැබැයි එහෙමනම් ඒ බුද්ධිමත් ලෝය හරි ඔය කියන අපි ප්‍රශ්න කරන්නයි කියන වඩා ඇයි ප්‍රශ්න නොකරන්නේ? කියන ප්‍රශ්නේ අපි මගේ හිතේ හැමදාම කියන දෙයක්, මම කතා කරන දෙයක්. එතකොට දැන් අපි මහාචාර්යවරු ඉන්නවා විද්වතුන් ඉන්නවා විවිධ කණ්ඩායම් ඉන්න දැන් මේ අපි ගමු අරගලේ ගමු දැන් අරගලේ මිනිස්සු ගොඩක් සමහර පනිෂ්මන්ට් ගන්නවා වෙන වැරදි විදිහට කවුද කතා කරන්නේ මොන නීතිඥවරුද කතා කරන්නේ මොන මහාචාර්යවරුද කතා කරන්නේ ඒතර මේ ඔක්කොම නිදි මට මගේ තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන් ඇයි මෙහෙම නිදි යන්නේ කියන එක නැත්නම් මට මේ ඔය ඔබතුමා මතේ මම ඉන්නවා එතන මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔව් ඕකේ හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ අය මේ නිකන් මැරිලා වගේ ඉන්නේ මේක මොලේ පැත්තක් මරාගෙනද එහෙම නැත්නම් එයා දන්නේ මොකක් හරි ටිකද ඇයි මෙහෙම නොවෙන්නේ කියන ප්‍රශ්න තමයි මට තියෙන්නේ මොකද අපි හාමුදුරු කෙනෙක් ගමු හාමුදුරු ඇත්ත කතා කරනවා ඒතර හැබැයි හාමුදුරු කරන්න වෙන එකක් ඒතර හාමුදුරු හරිද වැරදිද අපිට වැඩක් නැහැ හැබැයි හාමුදුරු එහෙම කරන්නේ ඇයි මට තියෙන ප්‍රශ්නේ මොකද අපි අධ්‍යාපන ඉගෙන ගන්නවා මේ දැන් අපි අදත් මේ හැංගීම් ගැන කතා කරනවා මේ විදිහට හැමෝම හැමදාම ඉගෙන ගන්නවා මාධ්‍යෙන් කියනවා පොතක් බලනවා පොත් කියවනවා හැබැයි මට තියෙන ප්‍රශ්නේ අපි ඔක්කොමත් කතා කරනවා ඔබතුමත් කතා කරනවා මේක මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි මෙහෙම කියලා හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙහෙම නොවෙන්නේ කියන එක ඇයි මෙහෙම නොකරන්නේ කියන එක ස්තුතියි ඔබේ කතාවේ අන්තිම කොටස මගේ හිත ගන්නවා දැන් ඔබ කියනවන්නේ මේ දැන් හැමෝම කියනවා වෙන්නේ නැත්තේ වගේ එකක් නේ මම කියමින් කරනවා මම කියමින් කරනවා මම දන්න හැම කියමින් කරන ඇති මම දන්නේ ඔබ එහෙමද කියලා මම කියන්නේ කියන දේ කරන්න කියලා දැන් මම දන්න මට ඒවා සිද්ධින් වශයෙන් කියන්නේ නිකන් පුද්ගලික වෙනවා මට තැනක් වෙනස් කරන්න හිතුනොත් මම කරනවා ඒක. වෙලා තියෙනවා ඒක. මම කරපු දේවල් කියන්න පුළුවන් ඕනද මට? පරේක්ෂණාත්මකව. මම කියන්නේ අනේකා ගැන වද වෙන්න එපා. දැන් හැබැයි ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ජාතියක් විදිහට අපි කඩා වැටෙනවා. චීන චීනෙක්, ඉන්දියානුව ඉන්දියානුවෙක්. උන්ටත් වැරදි තියෙනවා.
ප්‍රංශකාරය ප්‍රංශකාරයෙක් අපි මොකෙක්වත් නෙමෙයි. අපේ ජාතිය කඩාවැටෙන කතන්දරේ පටන් ගන්නේ කාලිංග මාග ආක්‍රමණයත් එක්ක. ඊට පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔබ ඉතිහාසය කියවලා තියෙනවනේ. අපේ මුළු හෙළයම එක්තරා මොහොතක ඉවර කළා දානවා. ඔබ දන්නයි කතන්දරේ ඒ කතන්දරයේ තුල නිර්මාණ වෙලා තියෙන විකෘතියක්. අද අපි ඇමරිකානියෙක් වගේ වෙලාවක ජර්මන් කාරයෙක් වගේ ඉන්දියන් කාරයෙක් වගේ චීනෙක් වගේ කොහෙටවත් නැති මිනිහෙක් අපි ලෝකේ එකම රට මම හැමතැනම කියනවා ඒක. ලෝකේ කිසිම රටක් කළ නැහැ. ජාතික කොටින් අමුණියක් ඇන්දා. ඔබ දැක්කර ඔබ අරගලය කියලා කියන්නේ මම කියන්නේ වෙන යෙදුමක් එකේ කතාව. මම කියන්නේ අරගලය කියලා එකට තව යෙදුමක් දානවා ඒකට නාම විශේෂණයක් මම මෙතන එක කියන්නේ මගේ වැඩසටහන මම කියනවා. ලෝකේ කිසිම මිනිහෙකුට ජාතික කොටියකින් අමුණියක් අඳින්න බෑ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ඒ ඊටාම විකෘති මනෝභාවයක්. එවැනි මනෝභාවයක් ඇතිවන තැනක් කියන්නේම ජාතිය කඩාවැටීමේ දරුණු ඛේදවාචක ක්‍රම මොන දෙමින් තිබුණ රටක්. ලෝකේ ඊටාම දුප්පත්ම රටකවත් ජාතිය කීට කවුරුත් අපහාස කරන්නේ. ඔබ බලන්නේ එංගලන්තේ ඔබ දැක්ක දෙවන එලිසබෙත් රජිනගේ අවමංගල්‍ය. දැක්කනේ මහා අවමංගල්‍යයක්නේ. අපිත් ජාතික කොඩිය අඩකුණු කරන්නේ. ලෝකෙම නිකන් ඇඬෙවෝ වගේනේ. ලෝකේ කිසිම විදිහකට රජ තමන්ගේ රජපෞලට රජ කතාවේ ඉතිහාසයට අපහාස නොකරන රටක් තමයි එංගලන්තේ. ඔබ දන්නවද BBC නාලිකාවේ ප්‍රධාන වගකීමක් තමයි රජපෞල් ප්‍රවර්ධනය කිරීම. ඔවුන්ට කිසිම දෙයක් රජපෞලට එරෙහිව කතා කරන්න බෑ. නීත්‍යානුකූලව බෑ. කිසිසේත්ම බෑ. කවුරුත් එහෙම කරන්නේ අපේ රටේ. අපේ රටේ රජවරු ධම්මවල බිස්කට් ඇඩ්ස් හදනවා. රජුරි අන්දරේ දාලා. ඒව සාමාන්‍ය සිද්ධි නෙමෙයි. ඔබ හිතන්නේ මේ සාමාන්‍යයි කියලා ඒවා. දිගු කාලීනව ජාතිය කඩාවැටෙන ඛේදවාචකයක් අපේ රටේ තියෙනවා. 60 70 80 දශක තුන තුල අපි ගොඩනැගෙන පටන් ගන්නවා. සිනමාව ලෙස්ටගේ රේඛාවේ සරච්චන්ද්‍ර යුගයක් වෙනම යුගයක්නේ. කේමදාස යුගයක්. එහෙම ගත්තොත් පොප් සංගීතයත් එක්ක දේශී සංගීතයකට මුහු කරපු ක්ලැරන්ස් යුගයක්. අපි ජාතිය ගොඩනගමින් හිටියා දශක තුනක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය ඔබ ඉගෙන ගත්තත් ඒවා රටේ මෙහෙයුම් මධ්‍යස්ථානයට වැඩ කළා තියෙනවා. අපි දැවැන්ත මිනිසු දැක්කා. අද වෙනකොට මම මේ කොරිඩෝවේ ඇවිදගෙන ගිය අර සිනමා පෝස්ටර්ස් වගේක් තියෙනවානේ බලන්නේ අතරම දුක හිතෙනවානේ. අපට ඉන්නවද මේ මොහොතේ එක අධ්‍යක්ෂවරයෙක් සිනමාවක් නිර්මාණය කරන්න පුළුවන්? එකෙක් ඉන්නවද? නැහැ. අපි හැදුවොත් හදන්නේ රටට විරුද්ධ සිනමාවක්. ඇයි? එතකොට සම්මාන දෙනවා. ලෝකේ දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ මේව ගන්න ගැඹුරු අර්ථයෙන් ඔබ බුද්ධිමත් නිසා මම මේ කියන්නේ. සහ රාජ්‍යනුන ආයතන මුදල් දෙනවා ඒවාට අවශ්‍ය සිනමා අපට හදනවනේ. එතකොටම සම්මාන හම්බ වෙනවා පේලියට. ඔබ බලන්න දැන් සාමාන්‍යයෙන් ඒ මම නම් නොකිය ඉන්න වැඩි ටිකක් අරම සීමාවක් දාගන්නවා. සිනමාවේ මුලින් නාමාවලිය තියෙන සම්මාන. ඒව හදන්නේ ඒවට ප්‍රොජෙක්ට්ස්. මට කියන ඔබ මුදල් දීලා අර ඩොක්ටර් විරුද්ධව චිත්‍රපටයක් හදන්න කියලා. මං චිත්‍රපටය හදනවා. එහෙම එක වෙන්නේ. නමුත් අපිට මේ වෙනකොට දැවැන්ත ජාතිය කඩාවැටීමේ ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැම පැත්තකම අපි ගොඩනැගුණ සංස්කෘතික මූලයන් මත අපි කේජයතිලක කියෙව්වනේ, කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත කියෙව්වනේ. ඒ හරහා අපි ජීවිතේ විඳින පටන් ගන්නවානේ. අපි වික්ටර් රත්නායකගේ සාප්‍රසංගයේ බලනවානේ. ඒතර ඒ ඔස්සේ අපි ජීවිතේ කියවන්න ගන්නවානේ. පරිණත මිනිහෙක් හැදෙනවානේ. අපි සත්තු නොවන වෙන තැනකට එනවානේ. ජාති ගොඩනැගෙනවානේ. අපි වේගෙන් ඒ තැන් ගලවගෙන යනවා. දැන් ඔබේ ප්‍රශ්නට පොදු පිළිතුර අපි ජාතියක් හැටර කඩාවට. මේ ඉතාම භයානක තත්ත්වය. ඔබේ ප්‍රශ්න ඉතාම හොඳයි. ජාතියක් හැටර කඩාවැටෙනවා. හැබැයි මේ සියල්ල දකින්න මම තීරණය කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඊට එරෙහි හිට ගන්න. මම කියන්නේ ඔබට එහෙම බැරි වුණත් මැදමාවත තෝරගන්න කියලා මම කියන්නේ. වෘත්තිකයේ කැටර වැඩ කරන්න කියලා මම කියන්නේ. පුළුවන් හැම තැනදීම, පුළුවන් තැන්වලදී. අවමය සමාජ යුක්තියෙන් හිට ගන්න. බැරි නම් මග අරින්න කමන්නේ. දැන් දරුපවුලක් තියෙන කෙනෙකුට දැන් ඔබ විවාහකන. ඔබට බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඔබට තියෙන පරිස්සම් වෙන කාරණා වගේ. බිනිද කියනවනේ ඔබට වැඩි හැප්පෙන්න යන්න එපා, ප්‍රශ්න ඇති කරගන්න එපා, රස්සාව බේර ගන්න ඕන. කතන්දර ගොඩක්නේ. කකුල පස්සට ගන්න. මම කකුලක් ගන්න නැහැ පස්සට. මම කියන්නේ ඔබ තෝරගන්න මාවත. අඩුම තරමේ මැද මාවත ඉන්න. දැන් ඔබට පුළුවන් නේ ඔබේ විද්‍යාලයේ ඔබ ගුරුවරයෙක් කියලා හිතුවොත් මොහොතකට තව ගුරුවරයෙක් ඉන්න ළමයින්ට අසාධාරණකම් කරන. ඔබට තේරෙනවා මේක. ඔබට පුළුවන් ගුරුවරට කතා කරලා කියන්න. මචං මේ වැඩේ කරන්න එපා. ඔබ සතික්. වෙනම කියලා කියන්න. පුද්ගලික. කට්ටිසර කියන්නේ පැතුම් ප්‍රශ්නයන්නේ. වෙනම එකක් කියලා කියන්න. තේකක් කරන්දී. ඔය ජරා වැඩි නවත්තපන් දැන්වත්. හොඳම යාළුවෙක් කිව්වොත් සමහර විට මිනිහා වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ ඔබේ සීමාවේ ලෝකේ වෙනස් කරන්න මැදමාවත තෝරගන්න කියලා මම කියන්නේ. එහෙම නැති වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. ඊළඟ යෝජනා බලමු. මම ස්ටුඩන්ට් කාලේ මට මතකයි අපේ කවුරුහරි මොකක් හරි ඔය
වෙන රටක මොකක් හරි ඕගනයිස් කරන්න දුනාම ඒකලන්ට ජාතික කොඩිය ගන්න ඒ එම්බසියකට ගිහලා ගියා. ඒ එම්බසියට ගියාම ඒකලන් කිව්වා ඒකලන්ගේ ජාතික කොඩිය ගෙනාවේ මාර්ච් පාස්ට් එකෙන් දෙන්නේ කිව්වා. හරි යුනිෆෝම් ඇඳලා ගෙනල්ලා බාර දුන්නේ කිව්වා. එහෙම බාර දෙන්නේ. නමුත් අපි අපේ ජාතික කොඩියට ඒ කියන්නේ ජාතිකත්වය පිළිගන්නේ නැති ඕනෑම පුද්ගලෙ තමන්ගේ දෙමාපියන් සලකන්නේ නැහැ. ජාතික ගීයට දැනෙන්නේ නැති හැඟීම අම්මා අඬද්දි දැනෙන්නේ නැහැ. ඒ තරම් සම්බන්ධයි මෞබිමයි ජාතික ගීයයි ජාතික කොඩියයි ජාතිකත්වයයි ජීවිතය ලෝකේ පුරාම. ඇමරිකානු හදලා තින්නේ එහෙම තමයි. පුංචි කාලේ ඉඳලා ඔළුවට දාන ඔබ ඇමරිකානුයි. You are number 1. You are the best. ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා පොඩි එකාගේ ඔළුවට දානවා. ඔබ බලන්න ඇමරිකානු පුංචි ළමයි අර පොඩි දජේ අරගෙන මෙහෙම ආඩම්බරෙන් දජේ වන්න නර්සරි වල. ඒ ළමයින්ට දෙනවා ඒ මනෝභාවය. මිලිටරි ක්‍රමයක්. අපි එච්චර දුර යන්න ඕනේ නැහැ. මම කියන්නේ එහෙම චීනයවත් ඇමරිකාවත් කරනට අපි කරන්න ඕනේ නැහැ. අපට හොඳ ක්‍රමයක් තිබ්බනේ ඔබ දන්නවද? මට මතකයි පුංචි ළමයා කාලේ මම චිත්‍රපට බලන්න යනකොට වැඩිහිටියොත් එක්ක ඉස්සර වෙලාම ජාතික කොඩිය දාලා ජාතික ගීය වාදනය කරනවා. සිනමා පටන් ගන්න එහෙමයි ඔක්කොම නැගිටින හෝල් එකේ. මන් දන්නේ නැහැ ඔබට මතකද කියලා මේ 80 දශකෙත් තිබ්බා මුල හරිය. ඔක්කොම හෝල් එකේ නැගිටිනවා. ජාතිකත්වයක් නැහැ කියන්නේ මිනිහෙක් නැහැ කියන එක. සතෙක් ඊට පස්සේ ඉන්නේ. අපි ගෙම්බෙක් වගේ වෙනවා, ඌරෙක් වගේ වෙනවා. ඕන එකක් එතකොට. ඒ ක්‍රමානුකූල විනාශයක්. 48න් පස්සේ ක්‍රමානුකූලව ගොඩ නැගිලා ඊට උගාක් සම්බන්ධතා තියෙනවා. කලාපීය, ගෝලීය. මේ මැද්දේ අපි කඩාවැටෙනවා. ඔබ යෝජනා බලමු කවුරු හරි එපා වෙයි නැත්තම්. අධ්‍යාපනය කියලා කියන්නේ කරුණු ඉගැන්වීම නෙවෙයි. මනස හිතීමට හුරු කරන සංකල්පයක්. ඒක ගත්තාම බලයේ පිරමීඩේ යටම ස්තරයේ ඉන්නේ අපි බහුතරයක්. අධ්‍යාපනයේ දැන් අපි ගත්තාම යට ස්තරයේ අපි ඉන්නවා. දෙවෙනියට විවස්ථාදායක ඔය වගේ තියෙනවනේ උඩට යනකොට. එතකොට මේ අධ්‍යාපන ක්‍රමය තුලින් මනසට කරුණු හිතන්න පුරුදු කරොත්. ඒ මිනිස්සු හිතනවනේ යම් දෙයක් වෙනස් කරන්න නම් යට තැටි හෙලවෙන්න ඕන. එතකොට ඒ යට තැටි හෙලවෙන්න නම් හිතන මිනිස්සු ඕන. හිතන මිනිස්සු හැදෙන්න අවශ්‍ය සන්දර්භය මේ රටාව තුල ඇති වෙන්නේ නැති එක නිසා මේ සිස්ටම් එකේ ප්‍රශ්නට හේතු. මිනිස්සු මොනවා හරි දෙයක් ගන්නවා ඒක චුට්ටක් හිතනවා අර ගැඹුරින් ඒක ගැන අධ්‍යයනය කරලා හිතන්නේ. එතකොට නිසා මේකේ ඇත්ත පේන්නේ. එහෙම බහුතරයක් හැදුනොත් තමයි යට ස්තරයේ යම් දෝලනයක් ඇති වෙන්නේ. එහෙම වුණොත් නේද සර් මේ සිස්ටම් එක වෙනස් වෙලා අර සර් කිව්වා වගේ යමක් කරන්න ඕන. සිස්ටම් තුනක් තියෙනවනේ අපිට වැඩ කරන්න. ඔහේ ඉන්නත් පුළුවන්. මොන හරි දෙයක් හිතලා වැඩ කරන්න පුළුවන්. මේක කරනවා කියලා යන්නත් පුළුවන්. එතකොට අර ස්තරයේ වැඩි ප්‍රමාණයක් එක අදහසකට ආවොත් මේ රටාව වෙනස් වෙන්න පුළුවන්. ඒක এডুকেෂන් එක හරහා ඇයි අපි හිතන මිනිස්සු හදන්න උත්සාහ නොකරන්. ඔබේ ප්‍රශ්නේ අතිශය වැදගත්, තීරණාත්මකයි, සංකීර්ණයි. හැබැයි මම ඔබට යෝජනාවක් ගේනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල දැන් මම හිතන දේශපාලන විද්‍යාව ගැන සෑහෙන ප්‍රමාණයක දැනුමක් ඔබ හැමෝටම ඇති. ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඔය අපි පහළ ඉහළ කියවන විදිහ වැරදි. ඇත්තටම දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන ඩිස්කෝස් එකේ තියෙන්නේ of the people, by the people, for the people. අපි හරියට තේරුම් ගන්න ඕන උඩ විධායක විවස්සදායක අධිකරණයේ යට මහ ජනතාව නෙමෙයි. ඒ කියවීම වැරදි. ඒ අපි හදාගත්ත වරදක්. ඡන්දදායකයා ඡන්දේ දාලා ඇමතිවරයා දිහා බලාගෙන ඉන්නවා. දැන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ වක්‍රව අපේ නියෝජනය දෙන එකනේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව කියලා ආයතනයක් තියෙනවා. අපි වක්‍ර නියෝජනයක් අපි ඔක්කොටම යන්න බැරි නිසා අපි මිනිහෙක් යනවා පාර්ලිමේන්තුවට. දැන් සංවාදයකෝ ගම ඇතුලේ සංවාදයක් ගොඩනගෙන්න ඕනේ. ගම අර යවපු නියෝජිතයත් එක්ක සංවාදයක් ඇති කරගන්න ඕනේ. ගමට අවශ්‍ය මොකක්ද? ගමේ උගත්තු බුද්ධිමත්තු පූජක පිරිස ඔක්කොම එකතු වෙලා පක්ෂ ඕනේ නැහැ මේකට. ඔක්කොම එකතු වෙලා ප්‍රශ්න කරන්න ඕන දේශපාලනඥයන්. අපට ඔබ මුණ ගැහෙන්න ඕනේ රස්සී මැද්දේ. ඊළහනේ ඇයි ඔයගොල්ලෝ මේ කැලි කපන්නේ? කැලි කපන්න එපා. කැලි රස තියන්න එපා. කැලි කපන්න නැහැ නේද? මම කියන්නේ බොහොම සරල වැඩක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී තුල මහජනතාවගේ කාර්යභාරයක් තියෙනවා. මහජනතාවේ කාර්යභාරය කරන්න ඕනේ. හැබැයි ඔබ කියන එක කතාවකට මම එකඟයි. ඒ මම කියන්න උත්සාහ කරේ මේ උඩ පහළ කියලා ගන්න එපා. මම යලි ඔබට වචනයක් යෝජනා කරනවා. මේක සංකීර්ණයක්, කොම්ප්ලෙක්ස් එකක්. මේක උඩ යටම නෙවෙයි. මේක සංකීර්ණයක් විදිහට තේරුම් ගන්න ඕන අපි. ඔබට යෝජනා කරන දේ තමයි මේ ටීචින් සිස්ටම් එක අපිට තියෙන එකක්. මම විද්‍යාව ගෙන ගන්නකොට මම පොඩි
කතන්දරයක් කියනනම් ඕ ලෙවල් කරනකොට ස්නායු පිළිබඳ මට ප්‍රශ්නයක් තිබුණා කොහොමද මේ නියපොත්ත ඇල්ලුවම දැනෙන්නේ කියලා හරි මෝඩ ළමෙක් නිති දැන් මගේ ගුරුවරයා මට කියනවා කියන මට මේක ග්‍රහණය කරගන්න බැරි රූප ඇඳ ඇඳ පෙන්නන දැන් මේ මේක නිකන් මැරිලා වගේ නේ මල සෛල වගේ කියලා කවුද මට කියලා ඇත්ත ප්‍රශ්නයක් මේ මගේ ගුරුවරයා දැන් දෙතුන් පාරක් කියන්න උත්සාහ කරුව එක එක විදිහට ඇඳලා පෙන්නු මම ඒක පිළිගන්නේ ඔහු මට කතා කරලා කිව්වා කොළ කැලලක් දීලා මේ ලිපිණයට ලියුමක් යවන්න නන්දදාස කෝදාගොඩගේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩගේ මේ ඇත්තම කතාවක් මට ඉතින් අම්බලුව ඇයි මට කිව්වා පුතා යවන්නකො ලියුමක් ඔය ප්‍රශ්නේ කියලා මම කියන එක වැරදෙන්නත් පුළුවන් නේ පුතාට හරි උත්තරයක් දෙයි මේ මහාචාර්යතුමා කියලා කිව්වා මේ ඇත්තම කතන්දරය මම ලිව්වා ළමයා මම ඉතින් පිස්සුවට ගිහින් ලිව්වා සතියක් වගේ ඇද්දි ලියුමක් එනවා මට ගෙදරට නන්දදාස කෝදාගොඩගේ ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට ටයිප් කරලා තිබුණේ මට ඒ ලියුම දැන් නැහැ ඒ ලියුමේ ගුරුවරයා කියපු ටිකම තියෙනවා දැන් මම හරි මන්දානන්දරපත් වෙනවා මට කොළඹ ලියුමක් ඇවිල්ලා මම තිලුමත් අරන් ගිහිල්ලා ගුරුවරයාට පෙන්නුවා මගේ ඔළුවත ගෑවයා ගුරුවරයා එච්චරයි උනේ මම කියන්නේ අපේ පාසල හරි සුන්දරයි අපේ ගුරුවරු මේ දැනුත් එහෙම කරනවා මම දන්න මගේ අම්මලා තාත්තලා මගේ නෑදෑ හුඟ දෙනේ ගුරුවරු මම පාසල් නිල නිවාසවල හැදිලා තියෙනවා අපේ ගුරුවරු තාම එහෙම තමයි හරි ආදරණීයයි ළමයින්ට කන්න ගිහින් දෙනවා ළමයිත් එක්ක දැවැන්ත සංවාදයක නියලෙනවා ඔබට එකඟයි මම දැනුම මත පදනම් වන අධ්‍යාපන ක්‍රමයක් තමයි ඕනි එහෙම අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ විකෘති කරන්නේ හැබැයි දැනුම කියන්නේ යලි එක පැත්තක් තොරතුරු ইনফෝමේෂන් අනිවාර්යයෙන්ම ඔබ ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාවේ අනිවාර්යෙන්ම තාක්ෂණික කුරුස ඉගෙන ගන්න සිද්ධ වෙනවා හැබැයි ඊළඟට සොක්‍රටිස්ට යන්න පුළුවන් සොක්‍රටිස් කියලා තියෙනවා what is knowledge ඔහු කියලා තියෙනවා ඔහුගේ භාෂාවෙන් කියන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවට තියෙන්නේ knowledge is goodness knowledge කියන්නේ හොඳකම දැන් අපි කෙනෙක් දැනුම තියෙන පුද්ගලයෙක්ද කියලා හොයාගන්නේ කොහොමද හොඳ කෙනෙක්ද එතකොට ඔබට යාළුවෙක් ඉන්නවා යාළුවා හරිම අවංකයි ඔබව දැනෙනවා ගත්ත දෙයක් ගෙනත් දෙනවා එනවා කිව්වොත් එනවා යුතුයකම් ඉටු කරනවා එළියෙත් කිසි කෙනෙකුට හානියක් නැහැ පවුලේ යුතුයකම් ඉටු කරන කෙනෙක් හරි සුන්දර මිනිහෙක් knowledgeable මිනිහෙක් දැනුම තියෙනවා ඔහුට මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන් හොඳට මේ ඉගෙනගෙන ඇමරිකාවේ අහවල් විශ්වවිද්‍යාලේ කන්න දන්නේ නැත්තම් හොරකම් කරනවා නම් හැම මිනිහටම යස් සර් කියනවා නම් ඉතින් ඉගෙනගෙන නැහැනේ දැන් සොක්‍රටිස්ගේ දැනුමට අපි යන් ඔය දැනුම තමයි දැනුම හැබැයි සොක්‍රටිස් ගැන කියපු නිසා ඔබට CWW කන්නම් කරගෙන කියන්න ඕනේ CWW කන්නම් කර මේ කතාව අපූර්වට කියලා තියෙන 1946 දී මොකද්ද කිව්වේ everlasting value for the nation ඔහුගේ තීම් එක ජාතියට නියත වටිනාකමක් තව මොනවද What else? ශක්තිමත් අත් දෙකක් ශක්තිමත් හදවතක් ශක්තිමත් මොළයක් 46 කියන්නේ කන්නංග ඉතින් අපි නිදහස් අධ්‍යාපනය හදලා තින්නේ එහෙම තමයි ප්‍රශ්න තින්නේ කොහෙද ගුරුවරුන්ගේ මේ ප්‍රශ්න තින්නේ ගුරුවරයාගේ ගුරුවරයා පිස්සෙක් වෙලා ගුරුවරයාට පුළුවන් මම සරල උදාහරණයක් කියන්නම් මේ විද්‍යාලය කියන්නකෝ ඔක්කොම ගුරුවරු මාර ගුරුවරු දැවැන්ත සංවාදකින් පොතපත කියවන මාර බුද්ධිමත් ළමයින්ට ආදරේ ගුරුවරු ඔක්කොම එකතු කරලා විදුහල්පතිවරයා මෙහෙමත් නැත් විදුහල්පතිවරයා ඇවිල්ලා ගේනවා වෙනම යෝජනාවක් ගස් ටික කපලා තනි කර ගල් අල්ලමු මම ගියා මානස්ටලා විද්‍යාලයට මීගමු එක්තරා වෙලාවක හරිම ලස්සන පිට්ටනිය වටේ ගස් පිරිලා ඒ ෆාදර් කෙනෙක් ප්‍රින්සිපල් මම ගිහලා බල්ලා හරියට සතුටු වෙලා ආවා දෙවෙනි වතාවේ යනකොට පිට්ටනිය බූගාලා ගස් ඔක්කොම කපලා මං ඇහුවා ඇයි අර ගස් කැප් මට හිතා ගන්න බැරි තරම් කේන්ති නැහැ ඉතින් මේ ළමයින්ට හරි කරදරයිනේ සෙල්ලම් කරන්නේ ඒ ෆාදර් කියනවා මම වැඩසටහනවල කියලා තියෙනවා මේ මරදානේ අශෝක විද්‍යාලය බලන්න ගිහිල්ලා අශෝක විද්‍යාලය ඉස්සරහා ගේට්ටුව ළඟ ලස්සන ගස් වර්ගයක් තිබුණා මං එතනින් යද්දි විඳිනවා ගස් ටික ඔක්කොම කපලා ලොකු බැම්මක් හදලා මොකද්ද ඇයි ගුරුවරු විරුද්ධ වෙන්නේ නැත්තේ ඉස්කෝල ගස් කපද්දි මං කියන්නේ විද්‍යාලේ මෙහෙමනේ ගුරුවරුනේ අනේ ගුරුවරු කෙලි හිටගත්තොත් බලන් ඉද විද්‍යාලය වෙනස් වෙනවා මම කියන්නේ අපිට ඔබ කියන එක හරියටම හරි ඔබ මෙතන ඉන්නවනම් ගුරුවරු මේ දැන් පටන් ගන්න අනිත් පැත්තකට දාන්න ඔබ උගන්නන්න පටන් ගත්ත ගමන් අනිත් අය නැගිටිනවා මට හිටියා විද්‍යාව සහ ගණිත උගන්නන තවත් ගුරුවරයෙක් ප්‍රේමදාස මුත්තිට්ටුගේ කියලා ඔහු ඉන්නේ කලුත ප්‍රදේශ දැනුත් ඉන්නවා ඔහු පන්තියට ආව ඉස්සර වෙලාවම ඩෙනිමක් ඇඳලා නිකන් අමුතු ෂර්ට් එකක් ඇඳලා ගිටාරයක් හරි දාගෙන අපි බැලුවා මේ මොන පිස්සෙද්ද කියලා ඉතින් අර ඇහුලවල අපි නම් හිටන් දැම්මා ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට ඔහු ගිටාරයේ වයමි කම්මැලි තුනම සින්දු කියන මේසි පොඩ්ඩක් ඉඳගෙන ලස්සන ගීත ගායනා කරනවා අපිට සින්දු කියන්න කියනවා ගණිතේ විද්‍යාව ඔබ විශ්වාස කරන්න කිව්වට පදිතලා මහවිද්‍යාලේ මම එහෙත් ගිහිල්ලා තියෙනවා මුළු පන්තියම ඩී ගත්තා ඩිස්ටින්ක්ෂන් මාර ගුරුවරේ කවදාවත් ළමයෙකුට සැර කරන්නේ නැහැ එයාගේ රැගුලෝ වන් හිටියා එහෙම රැගුල හපල බලනවා
බලමු ළමයි මෙහෙම. කියන්නේ මාර සුන්දර මිනිහෙක් කොච්චර සුන්දරද කියනවනම් මේ ගුරුවරයා ඊයේ පෙරේද Facebook සටහනක් දාලා තියෙනවා. පුතාට මං ඒකයි ඉගෙනුවා. දැන් මං පුතාගෙන් ඉගෙන ගන්නවා කියලා මට සටහනක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඔහුමගේ වැඩසටහන් බලන්න මගේ ගුරුවරයා බලන්න කල්පනා කරලා කොච්චර දැවැන්ත මිනිහෙක්ද කියලා. දැන් අවුරුදු 70 ගණන් වගේ මං හිතන්නේ ටිකක් රෝගාතුරව ඉන්නේ. දැවැන්ත ගුරුවරු එක රුපියලක් හොරකම් කරුවේ නැහැ. අනික දැන් ටියුෂන් ගන්නකො ටියුෂන් නවත්තන්න එපා පිකුතිල ඔක්කොම. කොහෙන් හරි නවත්තන්න ඕනේ මේක. මාර පිස්සුවක්. ළමයි පව්. ඉස්කෝලේ උගන්වන්නේ නැහැ ගුරුවරයා. ළමයි ටික ටියුෂන් ක්ලාස් එකට ගෙනියනවා නම් ටියුෂන් ක්ලාස් එකෙන් සල්ලි හම්බ කරනවා නම් සුපිරි වාහනයක ගුරුවරයා යනවා නම් කොහෙන්ද යන්නේ ඉස්කෝලේ හැදෙන්නේ? නිකන් කල්පනා කරලා බලන්න. දැන් මම මේ මාර්ගය තෝරගෙන මට BM එකක යන්න හිතුනොත් මට හිතුනොත් මම හොඳ බෙන්ස් එකක් ගන්නවා කියලා මට ඒ ගමන යන්න බෑ. මම ජීවිතේ නවත්ත ගන්න ඕනේ. මම ජීවිතේ කාරික නවත්තගෙන තියෙනවා. මම තීරණය කරලා තියෙනවා මම රට යන්නේ නැහැ. මොනම තත්ත්වයක් කරද්ද මම විදේශගත වෙන්නේ නැහැ. මට ආරාධනා දෙනවා මම යන්නේ නැහැ. ඊළඟට මම ත්‍යාගි ගන්නෙත් නැහැ මිනිස්සුන්ගේ. මට තියෙන දේක් දුන්නොත් මම ඒ ගන්නෙත් නැහැ. දැන් මට ඔරලෝසුවක් තියෙනවා මට ඔරලෝසුවක් ත්‍යාගි දුන්නොත් මම ගන්නෙ. මම ඊයේ පෙරේද ගියා අපි තුන් දෙනාම ගියා පානදුර විද්‍යාලයකට බලන්නේ වැඩසටහන තියෙනවා චාපයට් ටෙම්පල්ස් පානදුර. මට ටිකක් වටිනා ඔරලෝසුවක් ත්‍යාගි දුන්නා. මම එතනට පුදු ඉතාලම දක්ෂ ළමයෙකුට ත්‍යාගි දුන්නා. මට ඔරලෝසුවක් තියෙනවනේ. අපි ජීවිතේ නවත්ත ගත්තොත් මෙහෙම සමාජය ගොඩ නගන්න පුළුවන්. අපි පෙරේතයි නියන්නේ. එකතු කරනවානේ දේවල් අරන් අරන්. මම දන්න එක්තරා විද්‍යාලයක් තියෙනවා විද්වල්පතිවරියක් ඉන්නවා. ඉස්කෝලේ පොල් කඩලා ගෙදර ගෙනිනවා. නිකන් හිතන් ඇත්ත කතාවක් මේ කොළඹවට පාසලක් මම කියන්නේ නම ඒ විද්වල්පතිවරිය හොරෙන් පොල් කඩලා ගෙදර ගෙනිනවා. දැන් මට වෙන ටීචර් කෙනෙක්ව බලන්න මේ ප්‍රින්සිපල් කරන වැඩේ මේක කියන්නත් බෑ කාටවත් මාර ප්‍රශ්නයක් තියෙන. කවුද මිනිස්සෙක් ඉස්කෝලේට බිස්කට් ගෙනත් දීලා ඒ බිස්කට් ටික ගෙදර අරන් කියලා ළමයින්ට බෙදන්න හොයද්දි ප්‍රින්සිපල් අරන් කියලා. ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වනේ. ඉතින් මම කියන්නේ ඊටාම ආදරණීය දැවැන්ත ගුරුවරුත් ඉන්නවා අර වගේ අයත් ඉන්නවා. අපි එකතු වෙලා ඉගෙනුම් ක්‍රියාවලිය ගොඩනගන්නවා. ළමයි මෙහෙම උස්සන්න පුළුවන් තාක්ෂණික දැනුම ප්ලස් හොඳකම් උගන්වන්න ඕන අපි. අපිට එහෙම තමයි තිබුණේ. අපේ ගුරුවරු ඔළුව අත ගාලා තට්ටුවක් දාලා වේවල් පාරක් ගහලා රවලා එහෙමනි කරේ. ඉගැන්නුවා තාක්ෂණික දැනුම සහ ජීවිතේ. මං හිතන්නේ ඔබ ගොඩනැගිලා තියෙන හිමයි. ඔබ හැදින්නේ නැත්නම් හිමයි. ඔබේ ගුරුවරු හිම තමයි. යෝජනා. අදහස් කීපයක් එකතු වුණා. ඒවත් එක බලද්දි පොඩි අදහසක් දක්වන්නේ ද අපි හැමෝම වෘත්තිකය විදිහට දැන් ගුරුවරු ගැනම කතා කරපෙන එතනින් පටන් ගත්තොත් අපේ සීමාව ඉදගෙන අපි බලාපොරොත්තු වෙන විදිහට බහුතරයක් දෙනවා. එක්කෙනෙක් දෙන්නේ කොයි කෙනෙක් විදිහට පොලිටික් කරලා ගෙදර ගෙනියනවා ඇති. හැබැයි බහුතරයක් දෙනා තමන්ගේ සීමාව තුල ඉඳගෙන වැඩ කරන්න කැමති. හැබැයි එතනට පොඩි බාධාවන් ටිකක් ඇති කරලා තියෙන්නේත් මං හිතන්නේ ඒක අපේ ප්‍රතිපත්ති වලට අපේ ගුණවත්කම් වලට බාධාවක් නැති කරලා තියෙන්නේ මේ සමාජයම තමයි. ඒකට හේතුව අපි ගත්තොත් ඕනම පුද්ගලයෙකුට සම්බන්ධතාවය තියෙනවා පෞල් ජීවිතයක් තියෙනවා ඔබතුමා කියනවා වගේ හැමෝටම රැඩිකල් වාදී වෙන්න බෑ ඔබ වගේ තනි තීරණයකට එන්න බෑ බැඳීම් තියෙනවා. එතකොට ඔහුන්ට මේ ඇති කරලා තියෙන ආර්ථික ප්‍රශ්න මේ කියන දේශපාලන මොන කවර කියන අර කිව්වනේ හරිම සංකීර්ණයි මේවා. ඒ මොන පදනමක් මතක් වුණත් මතු කරලා දෙන කාරණය මත ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිපන්ති විඳින්නට වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තම කතාව. ගුරුරු කැමති දරුවන්ට ආදරෙන් උගන්වන්න. හැබැයි ගෙදර යනකොට ගෙදර නෝනාගෙන් එනවා නම් බඩු ලිස්ට් එකක්. ඒක ගන්න සල්ලි ටිකට මාසෙ පඩිය මදි නම් ගන්න පඩිය බඩු ටික කඩේට ගිහලා බඩු ගන්න මදි නම් උන්ට අමතර ආදායමක් හොයා ගන්නට වෙනවා. එනිසා ටියුෂන් වලට යන ගුරුවරු ඉන්නවා. ඒතුළු තැරෙන පොඩි වෙන සාධාරණ අසාධාරණ කාරණා ගොඩක් තියෙනවා. ප්‍රායෝගිකවයි අපි ජීවත් වෙන්නේ. දර්ශන තියෙනවා මතවාදයන් තියෙනවා හැබැයි ප්‍රායෝගිකව අපි ජීවත් වෙනවා. මම ගුරුවරයෙක් නෙමෙයි. මගේ අර උදාහරණයක් නිසා මම ඒක ගත්තේ. අනිත් කාරණේ තමයි අපි වෘත්තික විදිහට දැන් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන දරිද්‍ර වැඩ කරද්දී අපි ළඟට එන සේවකයා සේවාදායලාපින්ට අපි දෙන්න කැමති උපරිම සේවාවක් සහ අපි මේ ඉන්න මම දන්න කීප දෙනා ඒ උපරිමය කරනවා. හැබැයි අපිත් හිරවන තැන් තියෙනවා. ඒ ආයතන ප්‍රධානීන් ඉස්සරහා අපි අසරණ වෙනවා. එන නීති රෙගුලාසිය හරහා චක්‍රලේඛ හරහා අපි මේව වෙනවා. මෙතන විසඳුමක් හොයන්න වෙන්නේ ඔය කියන චක්‍රලේඛ හදන ඔය කියන නීති හදන ඒවා ක්‍රියාත්මක කරන තැන්වලට නම් ඇයි ඒවට අපිට නීතියක් හදන්න බැරි? ඒක කඩන්න එතන ඉන්න ඔබතුමා කියපු විදිහට ගමින් ඡන්දේ අරගෙන පාර්ලිමේන්තුවට එන කෙනා නම් ප්‍රතිපත්ති වලට අදහස් දක්වන්නේ පාර්ලිමේන්තුව තුළ ඔහු වැරදි තීරණයක් ගන්නකොට ගමේ මිනිස්සයා මේ නැවත ඊළඟ පාර ඡන්ද දෙනකොට ඒ ගැන හිතන්නේ නැතුව නෙමෙයි. පමණකට ඒ ගත්ත තියෙන විවිධ උපක්‍රම හරහා ඔවුන්ව මුලාවේ යොදවනවා. විවිධ දීමනා දේවල් තියෙනවා. අපි අර ජීවත් වීම තුළ ඇති වෙන පමණක ගැටලුකාරී තත්ත්වයන් නිසා මිනිස්සු තමන්ගේ ගුණධම් ටික බුද්ධිමත්කම් ටික අවබෝධයකින් යටපත් කරගෙන මේ කියන දීමනා වලට යටත් වෙලා වැරදි තීරණ ගන්නවා.
අර ළමයි ගැන කතා කරද්දී මම කිව්වේ අධ්‍යාපන ක්‍රමයේ තුල ගුරුවරුත් හරිය අසරණයි ඔවුන්ට තියෙන සිලබස් එකක් කවර් කරන්න. ඒ තුල හිතන්නේ අපි හදන්න ඕනි ස්කිල්ස් තියෙන දරුවෙක්ද අපි හදන්න ඕනි සිතුවිලි වලට මුංකන් දෙන දරුවෙක්ද කියන කේ සිලබස් එකේ නැහැ. ගුරුවරයාත් අසරණයි සිලබස් එක කවර් නොකර. එතකොට ගුරුවරයා හිතන්නේ ඒ තුල දරුවා කොච්චර පීඩනයටපත් වෙනවද කියන එක. මොකද ඔවුන් බලන්නේ ඔවුන් නිදහස් වෙන්න දරුවන් පිටින් ඒ කියන පීඩනය යනවා. ඒ කියන පවුණකට ඒ සිලබස් වලට දෙන්න උනේ සාධාරණත්වය දෙන්න ගියාට පස්සේ ඒ පහසුකම් දෙන්න ගියාට පස්සේ මේ පැත්තෙන් දෙමෝපියට කූඩු වෙනවා. දෙමෝපියන්ට වියදම් දරන්නට බැරි වෙනවා. ටියුෂන් එකකට ගෙවා ගන්නට බැ. මේ හින්න සංකීර්ණ කාරණයක්. එකක් විදිහකට ගන්න බෑ මේ කිසිම දෙයක්. සහ මම දකින්නේ මෙතනදී කොහොම නමුත් අවසානයේ තීන්දුව ගන්න තැන තමයි වැරද්ද වෙලා තියෙන්නේ. තීන්දුව ගන්න තැන ඔය කියන මොන විද්වතා හිටියත් ඒ කවර කෙනා වුණත් ඔය කොයි විදිහට කතා කරත් කොතනකම හෝ අල්ලසකට එහෙම නැත්නම් මානසික හෝ මූල්‍ය වශයෙන් අල්ලසකට යටත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් යටත් වෙන්නට වෙලා තියෙනවා. එහෙම නැත්නම් මට පෞද්ගලික මම ගත්තා මම සත්‍ය දකින්නවා මේකයි වෙන්න ඕනි කියලා දකින්නවා කරන්න ඕනි මේකයි කියලා දකින්නවා. හැබැයි මට ඒ තීරණය ගන්න නිදහස නැති කරලා තියෙනවා. ඔන්න ඔය තැන් වලට ආමන්ත්‍රණය කරන්නට පුළුවන් නම් මේ සාකච්ඡා තුලින් සාකච්ඡාවක් පමණකට සීමා නොවි. මම කියන්නේ හිතන්නේ කිසි කෙනෙක් මේව දන්නේ නැහැ කියන එක නෙමෙයි. කරුණු කාරණා හැමෝම දන්නවා. අපි අර මීට කලින් තිබ්බ අපේ සාකච්ඡා තුනත් අපි විද සාකච්ඡාවලදී කතා කරේ එකයි. ගැටලුත් හැමෝම දන්නවා. මේවට හේතු වෙන කාරණාත් හැමෝම දන්නවා. මේව නැවත නැවත අතීතයේ සිට මේ දක්වා කතා කරලත් තියෙනවා. හැබැයි ප්‍රැක්ටිකලි කිසිම කෙනෙක් මේවට විසඳුම ගේන්නේ නැහැ. ගේන්න හැදුවොත් ඒකත් නැති කරන මට්ටමට අපේ රටේ මානසික මට්ටම, ආර්ථික මට්ටම, දේශපාලන සමාජය මේ සියල්ල සකස් වෙලා තියෙනවා. මේ කතාවට මම 50% එකඟ නැහැ. ඔබට පුළුවන් ද කියන්න අපිට ප්‍රශ්නයක් නැත්තම් ඔබට චක්‍රලේඛයක් ප්‍රතිපත්තිමේ කාරණයක් ඔබේ රාජකාරියට බාධා වෙච්ච විදිහ. මෙහෙමයි. අපි හිතනකෝ ගෑනු අසරණ වෙච්ච කාන්තාවක් අපි ළඟට එනවා. අපිට මගේ සබ්ජෙක්ට් එකෙන් කතා කරමු. මම වනිතා සංවර්ධන දාරිය විදිහට අපිට එයාට ෂණිකව මැදිහත්කරණයක් කරන්නට අවශ්‍යයි. හැබැයි මේ පහසුකම් සලසලා නැහැ. ඒතර මෙතන අපේ මූලික ආයතනේ තමයි උදාහරණයක් ගමු අපි හැරස්මන්ට් එක කියන්නේ මොන හරි හිංසනයන්ට ලක් වෙන කාන්තාවන් එන අපි අදාගත්තේ ඒ කාරණාවම තමයි මේ කාන්තාව අපි ළඟට එන්නේ විවිධ හිංසනයන් ලං කියලා පමණකට ගෙදර යාට ආරක්ෂාව නැහැ ඒ නිසා අපි ළඟට එනවා සැමියාගෙන් අපි හිතමුකෝ සැමියාගෙන් මරණ තර්ජන තියෙන කාන්තාවක් කියලා මෙයා මීට කලින් පොලිසිය වලට යොමු වෙලා තියෙනවා පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැහැ එතන ඒ කියන කේස් එක හරියට බලලා නැහැ පමණට එයා අධිකරණයට යොමු වෙච්ච කෙනෙක් මීට කලින් එතන මොනව හරි නඩත්තු නඩු ගිහිල්ලා හරි මොනව හරි කතන්දර ගිහිල්ලා එතනින් හරියට රාජකාරිය අපි ළඟට එන්නෙම අපි මේ ලාමා කාන්තා යුනිට් එක ළඟට එන්නෙම අර අපේ වචනයෙන් කිව්ව පස්ස බිම ඇනිච්ච කුරුවල් වෙච්ච හොඳ කරාන ඒ කියන්නේ අපිට අපේ මට්ටමින් කරන්න දෙයක් නැති තරමට අසරණ වෙච්ච මිනිස්සු මෙන්න මේ අයට අපි හැමදාම ඉල්ලන අපහසුකම් ටික දෙන්න කියලා ඒක අමාත්‍යංශ මට්ටමින් අපි ඉල්ලන අපහසුකම් ටික දෙන්න කියලා අපි එදා ගත්තේ නම් සෙල්ට එකක් කියන කතන්දරේ සෙල්ට එකක් කියන කතන්දරේ එදා ගත්තේ ඊට වඩා එහා ගිය ඔව් සුරකුම් මධ්‍යස්ථා අපි ඉල්ලුවේ තාවකාලික සුරකුම් මධ්‍යස්ථානයක්. ඒක මේ වෙනකොට සංවාදයක් ගිහිල්ලා යම් යම් පිළියම් වලට යොමු වෙලා තියෙනවා අවධානය යොමු වෙලා තියෙනවා. මම මේ උදාහරණයක් ගත්තේ අපේ මට්ටමේ. එතකොට මේ අනිත් කාරණේ තමයි කාන්තාව ළමයි මූලික වෙච්ච සමාජයක්. ඒ කියන්නේ අපේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕනි සබ්ජෙක්ට් එකක් මාතෘකාව මුල්ලමාවිය සංවර්ධනයේ සිට මෙන්න මේවට වෙන් වෙලා තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය මේ වෙනුවෙන් ඔය කියන නිලධාරීන්ගේ අවධානය කොයිතරම් දුරට යොමු වෙලා තියෙනවද කියන කාරණාව සම්බන්ධවල තැන්වල හිඩස් තියෙනවා. අපි රාජකාරී කිරීමේදී ඒ හිඩස් අතර අපි හිර වෙලා තියෙනවා. සිස්ටම් එකේ චුටි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා බිම් මට්ටමේ ගැටලුව. කෙරෙන්න ඕනි දේත් දන්නවා. දැන් අපිට එනවා කවුරු හරි එයාට ගෙදර යන්න බෑ. අපි දන්නවා තැනක නතර කරලා තියලා නීතිමය ආරක්ෂාව දීලා එයාගේ මයින්ඩ් එක හදලා යවන්න ඕනේ කියන එක අපි දන්නවා පිළිවෙමත්. හැබැයි අපි ප්‍රොසෙස් එකේ එක තැනකදී හිර වෙනවා. අපිට සමහර තැන්වල වගකීම ගන්න බෑ. එතකොට අපි ඉහලින් ඒක බලාපොරොත්තු වෙනකොට ඒ කාර්යය අපිට ඒ අවශ්‍ය තැනින් වෙන්නේ නැහැ ඉහලින්. අපි හිතමු අපි දානවා ප්‍රාදේශීය ලේකම්ට දිස්ත්‍රික් ලේකම්ට ඔහොම යනවනේ. ඒ ප්‍රොසෙස් එක යනකොට ලොකු කාලයක් යනවා සේවාලාභියාගේ දේ ඉෂ්ට වෙන්නේ. මෙයා කියන්නේ ඒකයි. එතකොට චක්‍රලේක අනපනත් අපි පලෝ කරගෙන යනකොට අර මිනිස්සයා මිනිස්සෙක්නේ. මිනිස්සයාට හැඟීම් තියෙනවා, ගැටලු තියෙනවා. ඒ ප්‍රශ්නෙට අවශ්‍ය වෙලාවේ අපිට විසඳුම දෙන්න බැරි වෙනවා. ළමෙක් අපයෝජනේ වෙනවා. ඒ අපයෝජනේ සමහර වෙලාවට අපිට අග්ගාලා බිම් මට්ටමේ ගන්නවා. අපිට ඒකට සෙකියුරිටි කොන නීති ඕන. මේ ඔක්කොම එකට බොන්නුණු සිස්ටම් එකක් නැහැ ලංකාවේ. අපි තියෙනවා කියලා ඔය කෑ ගැහුවට ප්‍රායෝගිකව නැහැ.
මේක තමයි යථාර්ථය. එතකොට වැඩ කරනකොට නීතියයි සෞඛ්‍යයයි අපි ඔක්කොම එකට බොන් වෙනවනම් අපේ හරි එකට සම්බන්ධ වෙනවනම් මං හිතනවා මිනිස්සුන්ට ප්‍රායෝගිකව වඩාත් හොඳ සේවාවක් දෙන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. මට හිතෙන්නේ ඕක එකතු නොවීම තමයි ගැටලුව තියෙන්නේ. එකතු වෙන්න දෙන්නේ නැති රාමු දෙකක් තියෙනවා. එකක් ඉහළ පරිපාලන ස්තරයේ වෙන්න පුළුවන්. ඒක මම එහෙම කියන්නේ. ඊට පස්සේ දේශපාලන මේ වෙන් කරලා තියෙන එක තුලම තව දුරටවත් මිනිස්සුන්ට යන දේ නැති වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. විනාඩියක් මාත් ගන්නවා. ඒකටම දැන් මම දක්ෂ දෙයක් තමයි. දැන් එකක් තමයි දැන් අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ මායදුන්න කියන ලේකම්තුමා අපිට ගහනවා චක්‍රලේඛයක් සමාජ මාධ්‍ය භාවිත කරන්න එපා කියලා. එතකොට අපි ඔබතුමාගේ අපි කතා කරන්නේ ඒකේ රට වෙනුවෙන් හරි මොන අපි කතා බහ කරන්නේ ඒකේ. ඒතර එතුමාට තිබුණ නැද්ද මේ හිතන්න මේක ඇයි මම මේක දේශපාලකයා කියන නිසා මේක ගහන්නේ මෙහෙම ලියුමක් ගහන්නේ මේක ගහන්න ඕනේද? එතුම ඔබ 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 කියනා වගේම එතුමාට කෙලින් හිට ගන්න පුළුවන් වුණා නම් මම ගහන්නේ නැහැ මේක. මේක අවශ්‍යයි මේ මිනිස්සුන්ට කියන එක මම දකින්නවා. අන්න එතන ඒ වගේ පටන් ගන්න ඕන මේක. නැත්නම් එයා අර කියන විදිහටම කරනවා නම් අපිට එතනින් එහාට මුකුත් කරන්න බැහැනේ. මොකද චක්‍රලේ අපි යටත් වෙන්න ඕනේ. යටත් වෙන්න වෙනවනේ. ඒතර අපි සමාජ මාධ්‍ය ජාලාවන්හි කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට රජයට විරුද්ධව හෝ කිසියම් හෝ කිනම් හෝ ප්‍රකාශයක් කළ නොහැකිය. ඔව්. වටහා ගන්න ඕන කාරණයක්. මේක ටිකක් කමන්නේ නැද්ද? සංකීර්ණ වැඩි හැබැයි. කමන්නේ නැද්ද? දැන් අපි කාටවත් රජයට විරුද්ධව ප්‍රකාශ කරන්න බෑ. එකඟයිනේ ඔබ? ස්ටේට් කියන එක. ඒ කියන්නේ අපි විවස්ථානුකූලව රජය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ආණ්ඩුවක් විවේචනය කරන්න පුළුවන්. ඒතකොට ওই චක්‍රලේඛයේ තියෙන්නේ රාජ්‍ය විරෝධී අදහස් දක්වන්න එපා කියලා. ඔය ප්‍රශ්නෙට මම මූණ දීලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබට කතා කරන්න පුළුවන් ඕනම දෙයක් ගැන. රාජ්‍ය විරෝධී අදහස් දක්වන්න බෑ. කියන්නේ මේ රාජ්‍ය බෙදන්න. මං කිව්වර ජාති කුඩිට කරපු වැඩේ. ඒව කරන්න බෑ. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. ඒ අරෙන්න ජනමාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහෙවත් නැහැ. විවස්ථාවේ පැහැදිලිවම භාෂණේ නිදහස තියෙනවා. ඔය කවුරු හරි කරපු වචනයකට රැවටලා ඒ දිග යන්න එපා. ඕනෑම දෙයක් විවේචනය කරන්න පුළුවන්. රාජ්‍යයට රහිව අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒක හරි. ඒකනත් අපි කතා කරමු. පොඩ්ඩක් අර මහත්මියට දෙමු නැත්තම් අඩුවක් නේ. ඇත්තටම මේ මට කියන්න අවශ්‍ය උනේ මං අම්මගෙන් බීපු කිරිවලට ණයයි මම මේ ටික කිව්වේ නැත්තම්. ඔබතුමා කතාව පටන් ගනිද්දිම වගේ විදුහල්පති ගුරුවරු අනධ්‍යයන සියලු දෙනා හොරකම් කරන කතාව එක බරපතල චෝදනාවක් කරපු මම පෞද්ගලිකව දන්නවා මං ගුරුවරියා. ඒ නිසා මම පෞද්ගලිකව දන්නවා මගේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න අය මං දන්න ගුරුවරු. දැන් මේ වෙනකොට සමහර පාසල්වල බත් බැංකුව කියලා එකක් තියෙනවා. මේ දවස්වල දරුවන්ට පාසලට ඇවිල්ලා කන්න කෑම එකක් නැති තත්ත්වයක් තියෙනවා. ඉගෙන ගන්න පොතක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ගුරුවරු තමන්ගේ ගෙදරින් බත් එක ගෙනල්ලා දරුවන්ට දෙනවා. තමන්ගේ ගෙදර දරුවන්ගේ ඇඳුම් ගෙනල්ලා දරුවන්ට දෙනවා අඳින්න. කන්න නැති කෙනාට තමන්ගේ බත් එකෙන් කවනවා. එහෙම ඉන්න ගුරුවරු ඇත්තටම මේ දරුවන්ගෙන් සල්ලි හොරකම් කරන තත්ත්වයට පත් වෙලා නැහැ. ඇති අතලොස්ස. ඒක ඔබතුමා කරපු බරපතල චෝදනාවක් මේ විදුහල්පති ගුරුවරු හොරකම් කරනවා කියන එක. සමහරු ඇති. ඒක ගුරුවරු විතරක් නෙමෙයි ඕනම ආයතනවල හැම තැනකම තියෙන ප්‍රශ්නයක් අද. ඒක මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් කෙලින් ඇඟිල්ල දික් කරන්න එපා. මොකද මමත් ගුරුවරියා. මම පෞද්ගලිකව දන්නවා මගේ සහෝදර ආචාර්යවරු ඉන්නවා. අනන්ත තමන් ගෙනාපු බත් එක දරුවන්ට කවලා බඩිකින්නේ ගෙදර යන. ඒ නිසා මම ඒ කතා නොකර ගියොතින් වැරද්දක් වෙනවා. අනිතක තමයි ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමය වැරදි. දරුවන්ට ආකල්ප දෙන්න ඕනේ. දැන් අපේ අධ්‍යාපනයේ තියෙන්නේ පොතපත පාඩම් කරලා කටපාඩම් කරගෙන ගිහිල්ලා හැමදාම මේ අතීතය ගැන රජවරු ගැන ඒව ගැන කතා කර කර ඉන්නවා. ඉතින් කවදාවත් අපේ දැන් ජපානයයි දියුණු වෙන්නේ. ජපානයේ පොඩි කාලේ ඉඳන්ම හදන්නේ ආකල්ප දරුවන්ගේ. ඒගොල්ලෝ දැන් ඊයේ පෙරේද මම ආටිකල් එකක් කියෙව්වා ඒකේ කැඩිච්ච බිඳිච්ච දේවල් ජපානයේ කවදාවත් විසි කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර රන් මිශ්‍රිත ගම් එකක් ආලේප කරලා හිටන් ඒක නැවත හදනවා. හදලා ඒක ඊටත් වඩා වටිනාකමින් යුක්ත දෙයක් බවට පත් කර ගන්නවා. එතකොට මොකක්ද එතන හැදෙන්නේ? ජපනුන්ගේ ආකල්ප. ජපනුන් අද තාක්ෂණයෙන් දියුණු වෙලා ඉන්නේ ඇයි? ඒගොල්ලෝගේ ආකල්ප දියුණු නිසා. අපේ රටත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. 9 පන්තියෙන් 10 පන්තියෙන් වෙනකොට වෘත්ති අධ්‍යාපනයකට යොමු වෙන්න ඕනේ. අපි හැමදාම දරුවන්ට කියනවා ඉගෙන ගනින්
පොත පත පාඩම් කරපම් විභාගෙට ලියපම් කියලා ටන් උන් කට පාඩම් කරලා ගිරව් වගේ ගිහිල්ලා එනවා. එතනින් එහාට කිසිම බලදායිතාවයක් නැහැ. දරුවන්ට යන්න තැනක් නැහැ ගිහිල්ලා. කැම්පස් එකට අතලොස්සක් තේරෙනවා. ඉතුරු කට්ටිය ත්‍රිවිල් එකක් එලවන්න හරි මොකක් හරි දෙයකට යමු වෙනවා. ඉතින් එතනින් එහාට දරුවා අතරමං වෙනවා. ඉතින් ඇත්තටම හොරකම් කරනවා කියන එක මං හිතන්නේ ඉහළ ඉඳන් පහළ ස්තරයට එනකන් නැති මිනිස්සු හොරකම් කරනවා. ඊ පෙරේද FB එකේ ෆොටෝ එකක් ෂෙයා වෙනවා. තාත්තලා දෙන්නෙක් ගස් බැඳලා ගහනවා. මොකද්ද පාන් ගෙඩියක් හරි මොකක් හරි ඔය වගේ දෙයක් හොරකම් කරලා. ඒත් කාගේ හරි තාත්තලා. ඉතින් එහෙම හොරකම් කරන තාත්තට පත් වෙලා තින්නේ ඇයි? අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි. අපේ දරුවෝ ගෙනියන්නේ නැහැ වෘත්තීය වශයෙන් පුහුණු දීලා ඒකේ ප්‍රොෆෙෂනල් මට්ටමට ගෙනියන්නේ අපේ රටේ අධ්‍යාපනය. අපේ රටේ තියෙන්නේ පොතපත පාඩම් කරන්න මහා ප්‍රෞඪ ඉතිහාසය ගැන කතා කරනවා. ඉතින් කවදාවත් හැමදාම ඉතිහාසය ගැන කතා කරනවා විතරයි. දරුවා තාක්ෂණයෙන් ඉදිරියට යන්නේ නැහැ කවදාවත්. ඉතින් මේ හැමදාම සංස්කෘතිය රැකගෙන ඒ මතම යැපිලා එහෙම යන අධ්‍යාපන ක්‍රමයකට වැඩිය තාක්ෂණයෙන් දියුණු වෙච්ච ආකල්ප වශයෙන් දියුණු වෙච්ච දරුවෙක් රටට ලෝකෙට එළියට දාන්න පුළුවන්කම තියෙනවා නම් අපේ රට මේ තත්ත්වෙන් ගොඩක් එළියට එයි. මං හිතන්නේ ඉහළට අවශ්‍ය කරන්නේ මේ මහජනතාවගේ ඡන්දයෙන් තේරිලාපත් වෙලා ඉහළට යන අයටත් ඕන කරන්නේ, මහජන නියෝජිතයන්ටත් ඕන කරන්නේ මේ මොට්ට වෙච්ච මේ කිසිම දැනුමක් නැති මෝඩ මිනිස්සු ටික. එතකොට තමන්ට කැමති විදිහට තමන්ගේ බලය පාවිච්චි කරගෙන තමන් කැමති දේවල් කරගෙන යන්න පුළුවන්. මේ ඒක නිසා මං ඇත්තටම මගේ අදහස කියන්න ඕනේ ගුරුවරයාව විතරක් නම් විවේචනය කරන්න එපා. ඇත්තටම මං පෞද්ගලිකව දන්නවා එහෙම නැති ගොඩ දෙනෙක් ඉන්නවා. ඕනම තැනක හොරකම් කරනවා පිරිසක් ඉන්නවා. ඒක හැමෝටම නෙමෙයි. තාමත් සහවේදනය සහනුකම්පාව තියෙන මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒ පීඩිත පන්තියමයි. මම හිතන ඔබ ටිකක් ආවේගශීලී වෙලා රැඟීම් බර වුණා කියලා ඔබ මගේ කතාව ඇහුවොත් දැන් මේ වැඩසටහන හෙට අපි අන්තර්ජාලයට දාන. ඒ නිසා මම දැන් ඔබේ සම්පූර්ණ කතාවත් යනවා. මම මේ වැඩසටහන බලන හැටි යෝජනා කරනවා. මම කරපු ප්‍රකාශය තුළ ඔබ කියපු කතාව නේ මම කිව්වේ. මේ රට ඉතාම ආදරණීය ගුරුරු ඉන්නා වගේ මගේ අත්දැකීම් සමග මම කිව්ව ඔබ ඒ මොහොත වෙනකොට තනක හිර වෙලා ඉන්න හිතේ මම අර කියපු වචනයක් එක්ක ඔබ තනක නවතිනවා. මම කියන්නේ කමක් නැහැ එහෙම තමයි අදහස් එන්නේ එහෙමනේ හැංගීම් හොඳයි. හැබැයි එක කතාවක් ඔබට කියන්නේ ඔබ ජපානය ගැන කියපු නිසා ඔබ දන්නවද ජපානයේ ආදරණීය නායකයාට වෙඩි තියලා මැරුවා කියලා. ඔබ දන්නවද ඒ කතාව? පාරේ බල්ලෙක් වගේ මැරුවා. තාම මාසෙක ගෙවුනෙත් නැහැ. මාස දෙකක්. අපි අපිට තියෙන ප්‍රශ්නේ අපි ඔබ කිව්වනේ ප්‍රෞඪ ඉතිහාසය ගැන උගන්වනවා කියලා. මගේ යෝජනාව දැන් නෙමෙයි අපි වෙලාව කතා කරමු. ටිකක් ආවේගශීලී වෙන නිසා දැන් බෑ. ටිකක් පස්සේ කතා කරමු. අපි ඉතිහාසය උගන්වන්නේ නැහැ. ඉතිහාසය උගන්වන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ජපානයේ ඉතිහාසයේ නම්බර් 1 විෂයක්. ඔබ දන්නේ නැති වුණාට. ජපාන් ඉතිහාසය මත තමයි ජපාන් ජාති ගොඩනගන්නේ. ඇමරිකාවත් එහෙමයි. අපි තමයි ඉතිහාසයට අපහාස කරන්නේ. ඔබම දැන් කිව්වනේ ප්‍රෞඪ ඉතිහාසය කියලා ඉතිහාසයක් උගන්වනවා කියලා. කොහෙද උගන්වන්නේ? ඉතිහාසය උගන්වන්නේ නැහැනේ. ප්‍රශ්නේ ඒකනේ. අපේ දැවන්ත ඉතිහාසය අපි වැව් බැඳි ඉතිහාස කතාව අපි අනාගතේට කියා දෙන්න ඕනේ නැද්ද? අපි දැවන්ත හෙළ වෙදකමකට උරුමකම් කියන මිනිස්සු ළමයින්ට කියන්න ඕනේ නැද්ද? තාක්ෂණය කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන තාක්ෂණික විෂයක්. ඇත්තටම දැන් මම ඔබතුමාට කියන කාරණයට මගේ ගිය සතියේ බ්‍රහස්පතින්දා මම ගුවන්විදුලියේ 10-11 මම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මම මේ කතාව කියනවා. හරි. මේ මොකද මමත් අතහැරලා ඉන්නේ. දරුවෝ ඉන්නවා. මොකද මම මොකද මම කියනවා මේක. මොකද හේතුව දැන් අපි ඇත්තටම අපි කියන දේ කරන්නත් ඕනේනේ. ඒතර ඒ නිසා දැන් අපි මේ ඉතිහාසය උගන්වනවා. දැන් මමත් ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරයෙක් විදිහට කරනවා. ඒතර මම දකිනවා ගුරුවරයාට අපි ඉස්සෙට මේ උගන්වනවා. හැබැයි ගුරුවරයා එළියට යනකොට කියනවා අනේ සර් මේක ප්‍රැක්ටිකල් කරන්න බෑ. ඒතර ගුරුවරයා කියනවා එහෙම. හැබැයි ඒතර ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇයි එහෙම බැරි? ඒතර අපිට මේ ආකල්ප කියන එක හරි මේ සංකල්ප කියන අර ඔබ කිව්වා ඇමරිකාවේ පුංචි ළමයට උගන්නන්නේ කොඩිය උස්සන. අපේ කවුද උගන්නන්නේ? අපේ කොඩිය අලවනවා හැබැයි. උස්සන්න කියන්නේ කොඩිය අලවනවා මොන්ටිසෝරි පොතේ. ඒ නිසා මම දකින්නේ අර අවශ්‍ය තැනදී අපි හැරෙට ගල ගහලා නැහැ ළමයාට. ළමයා වර්ධනය වෙන අවදි පිළිබඳව හෝ අදහසක් අපේ රටට නැහැ. මොකද අපි වැඩි බරක් දීලා තියෙන ලොකු අධ්‍යාපනයට. පුංචි ළමයට දීලා නැහැ වැඩි බරක්. සිස්ටම් එකක් නැහැ ළමාවියට මුල් ළමාවියට. මම හිතන්නේ සිස්ටම් එකක් නැහැ මෙතන ඉන්න ගුරුවරු. තියෙනවා. එක එක ආකාරي තියෙනවා. හැබැයි ඕනේ දේ තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක එකක්. අනික් කාර්ය තමයි දැන් ඉතිහාසය උගන්වනවා කියලා කියනවා. මම දකින්නේ ආගමික විෂය අපේ රටේ ගොඩක් ඈතයි. ගොඩාක් ඈතයි. මම දන්නේ ඇයි කියනවා. උදම උදාහරණ තමයි අපි ඉස්සර් ඩිස්කෝ එකේදී ලකුණු 0.5 තාම අවම මට්ටමින්
බෞද්ධ ශිෂ්ටාචාරය ඒ ලෙවල් වලදී බෞද්ධ ශිෂ්ටාචාරයේ දර්ශනයයි බෞද්ධ දර්ශනයයි කරනවා නම් බුද්ධ ධර්මයේ කරනවා නම් ඉතාම පහළ මට්ටම ලකුණු දෙන්න. හැබැයි භූගෝල විද්‍යාව කරන කෙනාට ඉහළම ලකුණු දෙනවා. මං කියන්නේ ඒක හරිද වැරදිද කියන නෙමෙයි මට තියෙන්නේ මට ප්‍රශ්නේ තමයි හැබැයි මිනිසා ඔබ කියන විදියට අර ගුඩ්නස් හොඳ මිනිහෙක් වෙන්න නම් මම දකිනවා ආගමික විෂය තුල ජීවිතය ගෙනියන ආගම නෙමෙයි ආගම කියන නෙමෙයි ආගම තුල තියෙන ජීවිතය ඒ ජීවිතය දකින උගන්නනවා නම් යම් මට්ටමකින් ඒක හරියට දෙන්න පුළුවන් නම් ඉතිහාසෙත් වෙන්න පුළුවන් හැබැයි ඒක හරියට දෙනවා නම් අන්නේ ඉතනේ සිස්ටම් එක හදන්න පුළුවන් නම් ඒකත් මම හිතනවා යෝජනාක් විදියට ඒක හැදුනොත් ළමයාගේ ආකල්ප හරි මේ කියන දේවල් හදන්න හරි ලේසි මොකද බුද්ධ ධර්මයේ විෂය උගන්නන්නේ නැහැ ඉස්කෝලේ මන් දන්නේ නැහැ මම මෙතුමිය කොහොම අදහස මන් දන්නේ නැහැ මගේ අදහස බොහෝ දුර බොහෝ පාසල බුද්ධ ධර්ම උගන්නන්නේ නැහැ දැන් 1 2 3 4 5 දී බොහෝ දුර අඩුයි ටිකක් ඊළඟට 5 6 දීත් මම හිතන්නේ වෙන වෙන විෂයන් කරන ගුරුවරයෙක් තමයි බුද්ධ ධර්මයට දාලා තියෙන්නේ මම දන්නේ නැහැ ඩි මගේ අද්දකේ ඒතර වැරදි කියන එක නෙමෙයි හොඳ ගුරුවරු ඉන්නවා අපිටත් උගන්න හොඳ ගුරුවරු ඉන්නවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියන එක ඇයි එහෙම වෙන්නේ කියන එක ඒ නිසා මම දකින්නේ ආගමික විෂය නිවැරදි කරන්න පුළුවන් නම් ඉතිහාසයේ විෂය හරියට නිවැරදි දැන් බුද්ධාරේ පොත ගත්තත් එහෙමයි ඒකේ පින්තූර ටිකක් තියෙනවා කතා ටිකක් තියෙනවා හැබැයි ජීවිතය උගන්ලා නැහැ යාට ඉතින් ඒ නිසා මම දකින්නේ ඒ හැම එකේම අපි හරිදේ ඔබවලද හරිදේ දාලද ඒ අර මං ඉස්සර කිව්වේ ඇයි එහෙම දැන් මගේ අවසාන ඒක ආවෝ මගේ ප්‍රශ්නේ ඒක තමයි ඇයි එහෙම ඒ ඉතනින් උපදේශක මණ්ඩලයට ඔළුව නැද්ද එහෙම කරන්නේ ඇයි මගේ ප්‍රශ්නේ ඒකම තමයි අපි දැන් ටිකක් අර අධ්‍යාපන පැත්තටම යන නිසා නැවතම මුලට එනවා ආතතිය දැන් ඇත්තටම දැන් ඔබට මේ මොහොතේ මං බොහොම ආදරෙන් ගෞරවයෙන් කියන්නේ ඔබ ආතතියකනේ දින්න මොහොතක් කි ප්‍රශ්නෙත් එක්ක ඔබේ මූණ වෙනස් වුණා අර සුන්දර hinaව ගිහිල්ලා මූණට රතු පාටක් කියලා කේන්තිකේ මම කියන්නේ අපි ටිකක් උත්සාහ කරමු මේකම හොඳ උදාහරණයක් ඔබ අවංක ඇති ඔබ අවංකව වැඩ කරනවා ඇති එතකොට එකපාරටම ඔබ හිතන මම ටීචර් කෙනෙක් මේ මිනිහා ටීචර්ස්ලට බනිනවා එහෙම හිත වැඩ කරන්න පටන් ගන්නවා මං කියන්නේ මේකත් අපිට තියෙන ප්‍රශ්නයක් ඉතාලම හොඳ වුණාම හොඳනේ දැන් ඔබ අවංක කෙනෙක් ඔබ හෙදියක් මම කියනවා සමහර හෙදියෝ තමන්ගේ වර්කින් ඉටු කරන්නේ ඈ හෙදියන්ට බැන්න මූමු කියලා හිත කියන පටන් ගන්නවා එතකොට ඔබේ හිත ඔබ අල්ල ගන්න ඉඩ දෙන්න එපා ඒකට මම කියන්නේ ෆයිල් එක වහන්න මගේ යෝජනාව නැවත අපි අර මහා ලෝක සන්දර්භය ඇතුලේ ඇත්ත ඔබ කියන ප්‍රශ්න තියෙනවා මේ මැතිණිය කියන ප්‍රශ්න තියෙනවා ඔබට කියන්නේ ඔබට කියන්නේ ඔබ කියන සීළු ප්‍රශ්න තියෙනවා අර ඔබ කියන ප්‍රශ්නක් තියෙනවා කවුද මෙතන හිටිය කතා කරේ ඔබ ඒ ඔක්කොම ඇත්ත මම කියන්නේ ප්‍රශ්න තියෙනවා දැන් මම ජනමාධ්‍ය තුල වැඩ කරන කෙනෙක් නෙමෙයි මට වැඩ කරන්න ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍යයක් නැහැ හැබැයි මම වැඩි අතහැරලා නැහැ මං කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කොහෙද වැඩ කරන්නේ එළියම කුණු ගොඩක් හැබැයි අපි වැඩ කරන්න එපා දැන් ඔබ සියලු දෙනා ඇයි මේ කාලය ගත කරන්නේ මෙතන? ඔබට යමක් කරන්න ඕනේ. එහෙම හිතෙනවනේ දැන් ඔබ සම්බන්ධීකරණ කටයුතු කරලා මට කතා කරලා අපි එකතු වෙලා මේ සංවාදෙ ගොඩනගන්නේ ඕන නිසා මං හිතන මෙතන ඉන්නේ හැමෝම ඉතාලම යහපත් මිනිස්සු. අපි ඔක්කොම එකතු වෙලා අපේ මට්ටමින් උපරිම දේ කරමු කියන එක මගේ යෝජනාව. හැංගීම් බර වෙන්න එපා. නැවත ඔබට කියන ෆයිල්ස් වහන්න ඕනේ. අපි තාපෙත්ත කර ડોක්ටර් කිව්වේ පටන් ගත්තේ අපේ සමාජයේ මේ තරඟකාරීව දුවනවා එකිනෙකා පරයා කියලා අපි ඒක කිව්වොත් මම මේ ගැන කතා කරනවා තැන් තැන් වල අවස්ථාව ලැබුණු විදිහට දැන් අපි අර ගුරුතුමිය කියපු දේත් ඔක්කොම සමස්තයක් හැටියට ඔබතුමා කියපු දේත් ඒ ගුරුවරුන්ගේ විදුහල්පතිතුරුන්ගේ ඊළඟට රාජ්‍ය ආයතනවල සමස්තයක් හැටියට ගත්තොත් සමස්තය දකින්න කියනවනේ අපි එතකොට ඕකේ වෙලා තියෙන්නේ අර නීතිය මේ රටේ අර ඔබතුමත් ඒක මතු කරා නීතිය වල් වැදිලා කියලා අපිට හිතෙනවා ඒක කවුරු හරි විද්වතෙකුත් කියලා තියෙනවා නීතිය සහ ආගම වලපල්ලට ගියොත් සමාජයක් මහා නරක තැනකට යනවා නේද ඒ කතාව කියලා තියෙනවා අන්න ඒකේ ගොදුරක් බවට මේ සමාජයේ ටික ටික පත් වෙලා හැමතැන අධ්‍යාපනයේද හැමතැනම හැබැයි මම එකඟයි අර අධ්‍යාපනයේ තුමිය කිව්වා වගේ අපේ අධ්‍යාපනයේ ටිකක් බේරිලා තියෙනවා ඒකින්ද තමයි අපේ සාක්ෂරතාවය ටිකක් ඉහළ තියෙන්නේ සෞඛ්‍ය මට්ටමක් තියෙනවා ඒ ෆැක්ටර්ස් බලපුවාම එතනක් ටිකක් ඉහළ තත්ත්වයක් තියෙනවා මන් දන්නේ අර පොලිටිකල් ඉන්ටිපීරන්ස් ඇඟිලි ගන්න ඒවා නැතුව නෙමෙයි නමුත් යම් මට්ටමකින් බේරගෙන තියෙනවා සමහර ශේත්‍ර තියෙනවා කෙලින්ම දැන් නීතිය ගත්තොත් මන් දන්නේ අපිටත් අර කාටද වගේ යන්න වෙයිද කියලා ඒ කතා නොකර ඉමු ඒක නිසා
මම යෝජනා කරන මෙන්න මෙහෙම දෙයක් එකක් තමයි ඔය අධ්‍යාපනයේ පැත්තෙන් අර තරංගය අර තරංගයකට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවානේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්‍රාථමික අධ්‍යාපනයේ සැලසුම් හදනවා අධ්‍යාපන අමාත්‍යාංශේ අපි හොඳ සැලසුම් හදනවා හැබැයි අපි පන්ති කාමරේට ගිහිල්ලා බැලුවාම ඒ සැලසුම් ඒ ගුරුවත්වොත් ඒ විෂය නිර්දේශ අර මනෝවිද්‍යාත්මක පැත්තෙන් හදන ඒවා පැත්තකට දාලා ලයිබ්‍රරි වල දාලා බලන්නේවත් නැතුව දෙකේ තුනේ පන්ති වල ඉඳන් පේපර් 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 කියලා කඳු ගහලා පන්ති කාමරවල ගොන්න පිරීලා එතකොට ඒක ඇවිල්ලා මේ පහේ ශිෂ්‍යත්වෙන් ඔන්න ඉවර වෙනවා කියන්නකෝ ඊට පස්සේ හයට ළමයා ආවහම මේ දෙමාපිය ඔක්කොම අතහැරලා දානවා රැස්වීමකටවත් ඉන්නේ අර පහේදී පොඩ බැරි වෙන්න බෑ දුවගෙන එනේ ඈ බලහත්කාරයෙන් තමයි එන්නේ තම්මලා ටික විතර ඉතින් එහෙම තත්වයකට ගිනා ඒ තරංගකාරී බව ගිහිල්ලා නතර වෙන්නේ අන්තිමට සමාජයේ අර කියන විකෘතියට ඇවිල්ලා මේ ළඟදී රිසර්ච් එකක් කරා ඒකේ තොරතුරු නමයක් හෙලිදරව් වුණා මේ පාසල් පද්ධතියේ විදුහල්පතිවරු ඇතුළු කණ්ඩායමක් සඳහා මේක කරේ ඒකේ පළවෙනි එක තමයි මේ ළමයින්ගේ ඇග්‍රසිව් බිහේවියර් එක වැඩි වෙලා තියෙනවා මම කෙටියෙන් කියන්නම් බොරු කියන එක ස්ට්‍රෙස් එක වැඩි වෙලා තියෙනවා ඊළඟට ඇඟීම් ආවේග පාලනය කරන්න බැරි බව ඒ ළමයින්ගේ ඊළඟට ඒ ළමයින්ගේ මේ ඩ්‍රග් නැත්නම් මේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇඩික් වෙන එක වැඩි වෙලා තියෙනවා කියලා ඔයාගෙන තියෙනවා මේ පොඩි ළමයින්ගේ නෙමෙයි ටිකක් ඉහළ ස්ටුඩන්ට් ලාගේ ඊළඟට ඒගොල්ලන්ගේ අනික් අයට දක්වන කරුණාව මෛත්‍රිය ඒකත් අඩු වෙලා තියෙනවා අනික් කෙනාට විශ්වාසයෙන් කතා කරන එක ඒක අඩු වෙලා තියෙනවා ඊළඟට ඒගොල්ලන්ගේ මේ මෘදු කුසලතා කියන්නේ ඒක අඩු වෙලා තියෙනවා මේ ළමයින්ගේ මේ රිසර්ච් එක තොරතුරු ටික ඊළඟට ඒගොල්ලන්ගේ මේ අර ලැන්ග්වේජ් ස්ටයිල් එක මා අමුතු විකෘති ලැන්ග්වේජ් ස්ටයිල් එකක් බවට පත් වෙලා තියෙනවා ඔය ළමයි අතර ඒක සද්ද නැතුව පොඩ්ඩක් ඔය ඇවිදලා බැලුවොත් ඔය ටියුෂන් නැරන වෙලාවකට අපිට තේරෙන්නේ නැති මා අමුතු ලැන්ග්වේජ් ස්ටයිල් එකක් තියෙනවා අර ඔබතුමාලා අපි ඉගෙන ගන්න කාලේ වගේ නෙමෙයි අවසානෙට මේගොල්ලෝ කියනවා මේ ළමයින්ගේ ක්‍රිටිසිසම් එක නැත්තම් මේ අපි තමන් කවුද කියන විදර්ශනාත්මකව බලන ගතිය හොඳටම අඩු වෙලා තියෙනවා මේ ළඟදී තව රිසර්ච් එකක් පටන් ගත්තා මෙන්න මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක මේ ඩිවයිස් හින්දා නැත්තම් තාක්ෂණයේ හින්දා මොන වගේ බලපෑමක්ද ඒක අවශ්‍යයි මම එපා කියන්නේ වෙන රටවල් වල කලින්ම දීලා තියෙනවා නමුත් අවභාවිතයකට ගිහිල්ලා තියෙනවා එතකොට මේකට විසඳුම් හැටියට මෙන්න මේ වගේ බුද්ධමය සංවාද මනෝවිද්‍යාත්මක වැඩසටහන් තව තව දේවල් ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා එන්න ඒකට මේ තියෙන තරඟකාරී රටාව හින්දා ඉඩක් නැහැ පාසල්වල සහ අපේ තියෙන අනිකුත් රාජකාරී හින්දා කරනවා නැතුව නෙමෙයි කරනවා දැන් ළඟදී සක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා සියලුම විෂය සමගාමීය ආමතර වැඩ ටිකක් නවත්තලා නැවතත් එක්සෑම් බේස් කරගෙන ඒකට පස්සෙම දුවන්න හැබැයි සතුටට කරුණක් තියෙනවා හොඳම දකින්න ඕනේ හොඳ දෙයක් ලබන අවුරුද්දේ 2023 එක්සෑම් බේස් එක අඩු කරලා වැඩි බරක් දෙන්න යනවා ඇක්ටිවිටි වලට ඒ කියන්නේ අතට පහට ඇට කනට මේ මිනිසුන්ට ළමයින්ට වැඩ කරන විදිහේ පරපුරක් හදන්න නැතෙන්දි කියනවා 40%ක් 30-40%ක් විතර බර දෙන්න එක්සෑම් එකට වැඩිපුර බර ඉවෙන්ට්ස් වලට යනවා ඒක මොකද අපි කියපු හින්දා නෙමෙයි ගොඩක් අපිත් හිටියා නමුත් විශේෂයෙන්ම මනෝවෛද්‍යවරු ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයයි සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා ඒ ටේබල් එකේ කොළඹ විශ්වවිද්‍යාලෙත් මහාචාර්යවරු ආවා ඒගොල්ලෝ කිව්වා අපි කොච්චර කියනවද මේක කරන්න මේ සැරේවත් කියලා ඉතින් මේ සැරේ මං හිතන්නේ පිළි අරගෙන මේක වුණොත් හොඳයි වැඩිපුර බලක් ඒ පැත්තට දාන එක ඉවෙන්ට්ස් වලට සහ අනිකුත් විශේෂ සමගාමී වැඩවලට මං හිතන්නේ ඔබතුමාගේත් එහෙම අත්දැකීම් ඇති ඒ හින්දා
ne obathuma wage naththan ehema naayakathwayak godanaginne ne metena inna hama denagema etoda adhyapane kiyanne ara kiwa wage ekak exam pass yana eka menna meeka man sanwadayata yomu karana stuti hari den me adahas ithama hondai habai mama aadarein gahuruwen illenoma research gena parisam wenna ekenne loke purama boru research hadala tamai deshapalana aarthika ghataka kriyaakarakam karanne me welawae ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙන්නේ අපේ රටේ උගත්කම අඩු කරන්න ඕනේ කියලා. මම දත් එක්කම කියන්නම් අපේ රට කොල්ලකන්න අපි උගත් වැඩි. අපේ රට ඔය කියන තරම් පහළ මට්ටමක නැහැ. අපි ඉතාම හොඳ අධ්‍යාපන සේවාවක් සෞඛ්‍ය සේවාව ගොඩනගලා තිනවා. දැන් ඔය දැන් යෝජනා කරන්නේ ඔබ කියන එක නෙමෙයි. ඔය විවිධ බොරු ඊනියා උගත්තු ධම්මවල යෝජනාවක් ගෙන ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. අර මං ඉස්සෙල්ලා කිව්වේ අර කතාවක් අර ඔටාරා වගේ වෙන්න කියලා. ඒ කියන්නේ කෙලින්ම අපේ වෛද්‍යවරු වරුණාම ඉන්දියාවෙන් වෛද්‍යවරු එනවා එච්චරයි ඉතල චීන දත්බදින ස්ථානය කියලා මරදානේ තිබ්බේ චීන බහිනවා මේ පැත්තෙන් අඩුයි දැන් අඩුනේ අපි අපි දන්ත වෛද්‍ය මෙහෙමනේ දැන් ડોක්ටර් මෙතන ඉන්න වෛද්‍යවරුන්ගෙන් මම අහන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් අපි උකහාගෙන බටහිර වෛද්‍ය විද්‍යාව අපේ වෛද්‍යවරෙක් හැදුවේ නැද්ද අපි හොඳට සිංහල කතා කරන වෛද්‍ය විද්‍යාව ගැන හොඳට දන්න මේ පොළොවේ වෛද්‍යවරෙක් අපි හැදුවේ නැද්ද හැදුවනේ ලෝකෙ කොහෙවත් මෙහි ඉන්න වෛද්‍යවරු නැහැ විකිණින එක වෙනම කතන්දරයක් ඒක නවත්ත ගන්න යෝනි දැවැන්තිය අපි හදලා තිනවනේ. ඔය මම ඉතාලම ප්‍රිය කරපු චරිතයක් තමයි මහාචාර්ය කාල්ෆොන්ස් එක. බලන්න වෙලාවක් ආවොත් නිකමට YouTube ගිහලා චාපවි ප්‍රොෆෙසර් කාල්ෆොන්ස් එක කියලා ඔහු නැති වෙන සතියක් විතර දීදී ඔහුට උවමනා වුණ අපි දෙන්නගේ ලොකු සංවාදයක්. පොඩි ළමයි දෙන්නෙක් අපි ඉඳගෙන කතා කරනවා. ඇවිදින පුස්තකාලයක් වගේ. ඔහුගේ වැඩ ගැන මට විවේචනයක් තියෙනවා වරින් වර. හැබැයි කාල්ෆොන්ස් එක කියන්නේ ඇවිදින පුස්තකාලයක්. මාර මෙමරි එකක් තියෙන්නේ. බලන්නකෝ අපි දෙන්නගේ කතාව. මම කියන්නේ අපි උගත්තු හදපු රටක්. අපි උගත්තු හදන එක රට කොල්ල කනට ප්‍රශ්නයක්. අපි පුළුවන් තරම් නූගත් වෙන තරමට හොඳයි. ඔය 13 වසරක අධ්‍යාපනය කියන්නේ ඔය පේන එක නෙමෙයි. අපිව කම්කරු ශ්‍රමිකයන් හැටියට හදන්න හදන්න. පරිස්සමින් මේ ගැන කතා කරමු වෙන වෙලාවක. දැන් නෙමෙයි. ඔබේ යෝජනාව ඉතාම හොඳ එකක්. ක්‍රියාකාරකම් ඕන. හැබැයි මතක තියාගන්න අර විභාග සමත්වීම අත්‍යවශ්‍යයි. නැත්තම් අපි නූගත් පරපුරක් වෙලා අපිට වෙන්නෙම චීනුන්ගේ බඩු විකුණන්න තමයි පාරේ ඉන්නේ. අර අර මදුරු මරණ අර ටයි එහෙම දාගෙන ඉන්නේ. දැකලා තියෙනවද? අපහසයෙන් නෙමෙයි අපිට වෙන්නේ චීන ඉන්දියානු ඇමරිකානු කඩවල් වල වැඩ කරන්න අනාගතේ අපිට වෛද්‍යුරු නැති වෙයි ගුරුවරු නැති වෙයි ඒ නිසා විභාගයේ අනිවාර්යෙන්ම අමාරුවෙන් හරි ඒ වැඩේ කරන ගමන් මම හැමෝටම කියන්නේ ඉගෙන ගන්න නම්බර් 1 exam නම්බර් 2 exam නම්බර් 3 exam කරන ගමන් කොහොම හරි වෙලාව අරගෙන අපි ක්‍රියාකාරකම් වලට යන් මං කිව්වර ගුරුවරයා ගිටාරයක් කරන් පන්තිටව කියලා අමාරුවෙන් හරි මේක කරමු අපි කියලා මම යෝජනා කරා සර්ගේ පළවෙනි කතාවත් එක්ක පුද්ගලයා හා රජය අතර තියෙන නෛතික සම්බන්ධතාවයට තමයි අපි ජාතිකත්වය කියන්නේ. පුද්ගලයා හා රජය. රාජ්‍ය අතර තියෙන නෛතික සම්බන්ධයනේ ජාතිකත්වය කියන්නේ. එතකොට මේ ජාතිකත්වයත් පුරවැසිභාවයත් රටවැසියාත් කියන සංකල්ප තියෙනවනේ අපේ සන්දර්භය ඇතුලේ. එතකොට ජාතිකත්වය කියන එක ගොඩනැගෙන්න නම් මට තියෙන්න ඕනනේ මේ රජය ගැන අදහසක්. ඊට පස්සේ මට පුද්ගලයෙක් විදිහට දැක්මක් හා දර්ශනයක් තියෙන්න ඕනේ මේ රටේ. එතකොට මේ කියවීම ඇතුලේ ජාතිය කියන වචනයක් අපි දානවනේ ජාතිය කියන වචනයක් දානවා. ජාතිකත්වය කියන වචනයක් දානවා. ඊට පස්සේ පුරවැසියා කියන වචනයක් දානවා. දැන් මේවනේ සර් මේ අර්ථකථනය වෙමින් යන්නේ. එතකොට මේක ලෝක සන්දර්භයත් එක්ක ජාතිකත්වයයි අපේ රටේ ඇතුලේ ජාතිකත්වයයි අතර කියවනකොට සමහර තැන්වල හරි කියනවා මේ එක එක්කනාට ඕන ඕන විදිහට මේක කියවනවා. කියන්නේ Tamanta වාසි වෙන්න. මෙන්න මේ தත්වය තුල මේක අපිට වෙනස් කරන්න. කොහෙන් හරි මේක අපි වෙනස් කරන්න එපා සර්. දැන් පටන් ගන්න එපා මේ වැඩේ. এডুকেෂන් එකෙන් හරි අපි වැඩ කරන දැනින් හරි මේ මේ සංකල්ප මිනිස්සුන්ට අදහසක් හරියට කොහොමද අපිට යවා ගන්න පුළුවන් තියෙන ෆ්ලෝ එක කියන එක මම දැනගන්න කැමතියි මොකද දැන් අපි තරුණ අයත් එක්ක වැඩ කරනවා වයසක අයත් එක්ක වැඩ කරනවා ග්‍රාමීය ප්‍රජාවත් එක්ක කරනවා එතකොට මේ මිනිස්සු අහනවා මේ අපි කොහොමද මේ සිස්ටම් එක වෙනස් කරන්නේ අපි කොහොමද මේ වෙනස් වෙන්නේ අපි පටන් ගමු කියලා කියනවා මාත් පටන් ගන්නවා කියනවා සර්වුත් පටන් ගන්න කියනවා එතකොට මිනිස්සුන්ට වමනා කරනවා මේ දේශපාලන ක්‍රමය වෙනස් වුණාම යමක් වෙනස් වෙයි කියලා මිනිස්සු ඇත්තටම සර් ෆැන්ටසියක් ඇතුලේ ඉන්නවා අන්න ඒ වගේ ඕඩියන්ස් එකකට මේ ජාතිකත්වය ජාතික පුරවැසිභාවය මේවා ගැන කොහොමද සර් අපි සංවාදයකදී කතා කරන්න මූමනා දේවල් මොන වගේ අදහස්ද තියෙන්නේ ජාතිකත්වය ගැන කිසිම පටලැවිල්ලක් නැහැ හැත්තට විවස්ථාවේ පැහැදිලිම තියෙනවානේ වෙන අර්ථකථන ඕනේ නැහැ අපි ශ්‍රී ලාංකිකයෝ
අපේ ජාතිකත්වය ගැන භාෂාවන් ගැන ආගම ගැන ඉතාම නිර්වුල් මගේ වුණ වාහනේ තියෙන ව්‍යවස්ථාවට ගේන්න පුළුවන් නිර්වුල් අර්ථකථනයක් තියෙන හිතන්න දෙයක් නෑ අපිට කියවන්න විතරයි තියෙන්නේ අපේ රටේ අපි විසඳගෙන අර්ථ නිරූපණේ දීපු නැති දේවල් නැති තරම් අපි මාර ජාතියක් මෙමෙ හිටියට ඇත්තම කතාව ඔබ ගිහිල්ලා බලන්න විවිධ දෙපාර්තමේන්තු අමාත්‍යාංශවල විෂන් මිෂන් කියවන්නේ ටොප් එකට තියෙනවා ඒවා දැන් බලන්න පොලිසිය ගහලා අන්තර්ජාලය බලන්න පොලිසියේ විෂන් මිෂන් අකුරක්වත් වෙනස් කරන්න දෙයක් නැහැ ඔක්කොම තියෙනවා පොතේ ඔක්කොම තියෙනවා අපි වැඩ කරන්නේ අපි තක්කඩි හොරු කම්මැලි ඒක මම කියන්නේ සිස්ටම් චේන්ජ් කියන එක කියන්න එපා කියලා අපි හොඳ සිස්ටම් එකක් තියෙන රටක් නේ අනේ අපි නිකන් හිතන්නකෝ පාර යන ක්‍රම සියල්ල තීරණය කරලා ඉවරයි මාර්ග සංඥා පොත්වලට දාලා උගන්වලා පන්ති තියලා සාතික දීලා ඔක්කොම ඉවරයි අපේ වෛද්‍ය විද්‍යාව ගන්නකෝ අපි කොච්චර දියුණු කරලා තියෙනවද මම කියන්නේ අපි සෑහෙන ශිෂ්ට සම්පන්න රටක් ඉන්දියාවේ මිනිස්සු තාම රේල් පාර දිගේ කක්ක දානවා මම කියන්නේ අපේ මිනිහෙක් සාමාන්‍යයෙන් එහෙම වැඩ ගම් මට්ටමින් හරි අඩුයිනේ නමුත් කෙනෙක් ඒ වගේ එලි පහලට යන දෙපාර කල්පනා කරනවනේ ඔබ බලන්න නිකන් ඔය මේ ඉන්දියාවේ රූපරාමුව අරගෙන මේ මිනිස්සුන්ට පේන පාර අයිනේ ඉඳගෙන ඉන්නවා රේල් පාර දිගේ අපි එහෙම නැහැ මම කියන්නේ අපි ඊටාම ශිෂ්ට සම්පන්න මිනිස්සු අපේ ප්‍රශ්න වගේක් තියෙනවා ඇත්ත අපි විසඳ ගම්මු එකම ප්‍රශ්නේ අපි වැඩ කරන්නේ මම කියන්නේ ගායකයා ගායනා කරන්න ගීපද රචකයා ගීත ලියන්න ඕනේ දැන් මගේ මුල්ම ලිපිය පළවෙනකොට පත්තරයක මම ලිපි ලියලා තිබුණා මං හිතන 1000ක් විතර මම ලියනවා 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 ඉතින් දවසක මම පත්තරකාරයෙක් වෙනවා දැන් දැන් කෙනෙක් හිතනවා ලියන්න පත්තරයක් හිමු නැද්ද දන්න කෙනෙක් නැද්ද මොනවද ලියලා තියෙනවද නෑ මම ලියලා නෑ මම මේ පත්තරයක් කරන ලියන්න මං කියන්නේ ගීත ලියන මිනිහා ගීත ලියන්න පටන් ගන්න එපා බලන්න නිකන් හිතන්න කේමදාස මාස්ටර්ගේ ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නෑනේ කේමදාස දෙකේ පන්තියට වගේද්දි පාසල ගිලිහනවා කේමදාස ලස්සන කතාවක් කියලා තියෙනවා මේ නාද රටා මැවෙන විදිය කෝච්චි ඉඳගෙන යන කෝච්චි යන හඬ අන්නාසිකාරයෝ කෑග ගහනවා අන්නාසිකාරයන්ගේ හඬ යාචකයෝ කෑ ගහන විලාප නගන කේමදාසගේ නාද රටා මැවෙන්නේ එහෙම කේමදාස නිර්මාණය කරපු රටක් මේක ශාස්ත්‍රාලි ධාරාවෙත් නෙවෙයි අපි දැවැන්ත සංස්කෘතික අක්මුල් මත ගොඩනැගිච්ච මිනිස්සු මාටින් වික්‍රමසිංහ ඔබ දන්නවද පාසල අධ්‍යාපනය ලැබලා නැහැ එක අකුරක එක ව්‍යාකරණ වැරද්දක් පෙන්වන පොතක ස්වයං අධ්‍යයනය කරන මිනිස්සු මම කියන්නේ අපි 60 70 80 දශකයේ වෙනකොටත් මම ඉස්සෙල්ලාම කිව්වේ ඒකයි දැවැන්ත ගුරු පරම්පරාවක් හදලා තියෙනවා දැවැන්ත සංගීතඥයෝ දැවැන්ත කලාකරුවෝ අපි හදලා තියෙනවා අපිට තියෙන්නේ ආපස්සට හැරිලා මේ පිස්සු වැඩ නවත්තලා ඉස්සරහට යන්න අපි වැඩ කරන්න පටන් ගත්තු නිකන් හිතන්න ගමේ පන්සලේ හාමුදුරුවෝ පක්ෂවලට කඩේ යන්නේ නැතුව බණ කියනවනේ එන අයට උපදෙස් දෙනවා නම් ජීවිතේ ගොඩනගෙන හැට දේශපාලනඥ බය වෙලා දුවනවනේ එච්චරනේ ඒකනේ කරන්න තියෙන්නේ දැන් හාමුදුරුවෝ විවස්ථාව දැකලත් නැහැ මහත්තු විවස්ථාව වෙනස් කරන්න ඕනේ අපේ රටේ විවස්ථා කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි ගැන අපි වෙනම කතා කරමු මෙතන ගැලපෙන්නේ නැහැ වැඩේට විවස්ථාව ගලවපු ගම වහල ගැලවෙනවා වහල ගලවපු ගම පොළොව මතු වෙනවා පොළොව ඉල්ලන්නේ අපේ පොළොව ඔබ දැනගන්න දැන්ටමත් සිතියම් ගත කරලා තියෙන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ප්ලෑන් එක ඒ සිතියම අන්තර්ජාලයේ තියෙන චාප් දැන් මගේ වැඩසටහන් YouTube කියලා බැලුවේ චාපවුන් ජියෝපොලිටික්ස් කියලා ගොඩක් තියෙනවා නැතුව ගිහිල්ලා බලන්න MCC ශ්‍රී ලංකන් මැප් කියලා තියෙනවා මැප් එක හදලා තියෙනවා රට හරහා කොරිඩෝවක් තියෙනවා රට ඇතුලේ තැන් තැන් වල ඩොමෙස්ටික් එයාපෝට් හදලා තියෙනවා මිලිටරි මරමස්ථාන හදන්න නියමිතයි අපේ රට පිළිබඳ එහෙම තීන්දුවක් කරන් තියෙන්නේ අපි නෙමෙයි චීනු ඇමරිකානු ඉන්දියානු ඒ ක්‍රියාත්මකයි මේ මොහොතේ ඉඩම් මනිනවා මම කියන්නේ අපි ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා මේ වෙලාවේ ඒක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේ නමුත් අපි අපේ කොටස කරමු මම කියන්නේ ඒක මම සීළු කඩාවැටින් පෙනිපෙනි සියල්ල දැක දැක මම හිතන් ඉන්නවා මට වගකීමක් තියෙන මගේ දෙවුර මත මම ඒක ඉෂ්ට කරනවා මම එහෙමයි හිතන්නේ මම මගේ රෝල් එක කරනකොට මගේ අසල්වාසියා ඒ රෝල් එක කරනවා අනිවාර්යයෙන්ම කරනවා කරලා බලන්න මගෙත් එක හොරු නෑ ඇත්තටම ඉතාම සුන්දර සොඳුරු මිනිස්සු විවිධ වෘත්තිකයෝ මම කියන කාල්ෆොන්සේක නැති වෙන්න සති දෙකක් තුනක් වගේ මට කතා කරලා එන්න කියලා අපි දෙන්න හරි යාළුයි. ඒ කියන්නේ ඔහු මට වැඩි දැවැන්තේ වයසින් දැනුමින් ඔක්කොම. හැබැයි ඔහු කියවපු පොත් ගැන මාත් එක්ක කතා කරන්න ආසයි. මට කියලා තියෙනවා චාප කතා කරන්නවත් කෙනෙක් නැහැනේ. ඉතින් අපි දෙන්න ඉඳගෙන මෙහෙන් මං ෆෝන් එක තියලා කතා කරනවා. මම කියන්නේ අපි එකතු වෙලා දැනුම ගොඩනගමු. දැනුම තියෙන ගෙදරනේ යන්නේ. පවුල ඇතුලේ අපේ ආච්චියම දන්න දේවල් අපි දන්නවා. ආච්චි සීයා නැන්දා මාමා අපේ පවුල ගම කැදැල්ල දැනුමනේ. අපේ ආච්චි අත් බෙහෙත් දන්නවනේ අපේ අම්මත් දන්නවනේ
Hitanu ko poddak ape ammala me inna gruhaniyo gedara polos sambula hadanne amerikawen ahagena ayilla CIA samvidhanada kiyala dunne api danna dewal amba vyanjane haduwoth ehema man hitanne kohiwatrata hadanne dekila amba vyanjane arahari yuwaddi mehenta suwanda enawa api monowa danne api kochchara rasa kema kana jaatiyad api kochchara rasata ugela kanna dannawada ape gedara karanawa ne wede apita dan pizza pissuwak ewilla Api pizza hut tegar kita memang selfie, arah kita pizza kan? I think, perasaan itu nek, itu nene. Apa gambar sunderai? Mama, saya mehatuk dia kal terukin nene gambar balangud. Mama balangud ipudu nene. Tika kal, mama saya ayat gambar ke kedera kita dia mata hitaagan nbe. Ya api hari itu saya hoenwaane saya gaya tulet iya nene bathroom meka gyan, washroom meka gyan. Eh kedera bohom punci dia. Ayat malba wala memang podi lassan mawa takti nene cuti patu maga. Eli versi kiri, hari malas senai, mal bawa la watet ama. Nika mihema watak kevela kena, aga pette kah mihema ha pette mandekah korotu waktu ino. Itam pirisudu eli versi kiri ya. Di api nika gaya tule komadeya khai kerla komadeya apirisudu. Mami langgadi iktara tanah kah gya, wedesaran kete komadeya sing poni game bepenna. Atta kata mami kian, mang itu pas bayi la gina aga. Di atram gila balan na hukak tenggal api washroom gya la sadala dina nami building aga tule gila balan yanne bayar. Arah gami kalau tu tergami, sunder versi kiri kocce mama mata atteram pudu mih tu na, curi depan te kaul dega khadala tu na, wateram malwa wala lassan para mal pirila versi kiri. Iti balan apa gami lassan lindak tu bun ned, kosgas delgas medde lassan lindak apa gitu tiba, firi sudu watur, api biwa dekian noko wasa visada la watur, api wakarin watur biwa ni, mangkian api keranu na apa heranek. Api heran noni, nuutan takshin atek, gamatone kadai, takshin apa mana? Api wajidivar ayatu ona, takshin itu lai. Biar mau kutu nani, api wajidivar dhan nani. Aushad vidya, dhan nattang aushad evade pilman aluteng dewal bhagatam potak kiyola patapata gala. Wajidivar ekiwa nani. Dami wajidivar ekuta aluteng magic nemei ni, sales rep pavilu ganan nona nani. Behita tipu gaman tatak gala kiyola, ada nana mukadme behita kiyola. Jadi api ayi. Sales rep geng, aushad vidya avigina gana tanya kata ini vaidhi varaya. Maang ahan ni obeng, guru varaya, ehi, potsam agame gana gana ni. Mata kiyana lejja ubar, guru varaya giyya, ehi hitari dinne te samahara guru varu tanikara samagam malta vikini la. Uba danna wad, Rajya Vising Hedua abhyasa pot ke liyana pot, dengi vade namattala di ini, ehi. Maam mitana kiyana Rajya ayatana ak nisa ubanisa, pudgali ka ayatana deka, Pot gahana, adu militer, raja, anugerah yang ada pot dengen ke, dah nevati la, evade kerana dah pun kiri ke jawaram karya udah. Ita amatur umat katia kan, nara guru leter mati kian naga mati bi, punci lamain te pelapot thadena wa, ikat digatam punci kada kah. Guru orang kini gan ngilir lamet, mar kedua aja kya, dah pot ikdas gana, apa gival gawa ikat dupat amma kini mati hari dukai, ikdas gana ke potak gan hoi nawa potan ne. Kaudu mandangnya kasar dek liu potak. Ini pantiya guru orang antara seorangnya. Amma arah potau gana na tuition gini lamaya. Ini hitan nak buat. Apa nama tinno ned? Apa pasal panti kamar ini madid? Kalu lelak tienno, putu tienno. Lama indegan inna. Tawa mana doon? Manghan mana doon? Antar jalan kanada. Antar jalan turu ganda pulua. Dah mamat gana. Apa pustakaalat tienno? Yanno kolam mahajan pustakaalat. Orang tuan poti nanya, mihette tu buku, api buku ni ada air lain. Antar jaring kerana turut turukan ni kedap, ati itu ayam kotak kotak kerana ni wadah kerana ti wadah, boru, tanegar boru. Mama kian ni nuutan takshani aragan, api apa itu nih hita gamu kira mama kian. Itu orang oba inna mak, oba, oba aneka awa dana n, gamu miniek ni, mih sialuma ya, gamal kollo ke luhe media tu. Apa langka awe, kolu piti, bambal piti, tiandek tu nak kerana pitrating apa manusia padin cina ang error, ani tokom gamiye. Tiandi kan Inggris kata ager nur tahat tayin kurna agal. Siya inne manusia, nanda inne mana agal, ni neva ginna. Api gamiye unni ani. Mama kia ni api ekatu bilah hari tan hita gamu, taiyeka kuna taiyeka dana, matona man taiyeka dana, matona man saramandi nha. Ini api mangkian Inggris, mana Inggris kata ager. Dah ubah balan, me kata mang kiri nawat tanah India. Jati katte guna gan hati. Padman kel filmnya tiga mana? Balan ni filmnya muka dini panu ini. Apa itu Inggris badan ni? Ada eksa jati sanggudahan ini sera katakan hari balan nuk Akshay Kumar. Pariwarta ke dina pariwarta ke level dah ni. I talk English, you listen, I will talk. Ini apa kini?
ඔය ටෙලිකොම් ආයතන හිට සිලඩ්නි සිල්වා කියලා ඉංජිනේරුවෙක්. ඔහු දැන් රිටයර් වෙලා ඔහු ගමේ ඉංග්‍රීසි කතා කරන කිසිම ලැජ්ජාවක් නැහැ. ඉතින් පැහැදිලි ටෙක්නිකල් ලැන්ග්වේජ් එක දන්න ඉංජිනේරුවෙක් නේ. ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා අර ටෝන් මුකුත් නැහැ. I will tell you the truth. කියලා මින් ලස්සනට කියන ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් ඔක්කොම මුනේ මුන බලනවා නේ අර පොෂ් නැහැ. හැබැයි ටිකක් වෙලා ගියාම තේරෙනවා ඉතාලම නිවැරදි තාක්ෂණික යෙදුම් එක්ක තමයි කතාව කියන්නේ දන්නවා. මෙන්න මොනවාද ඕන? දැන් අපිට ඕනිද නිකන් ඇමරිකානුවෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න? අපිට එහෙම ලෙඩක් හදලා නේ තියෙන්නේ. ඔබ බලන්න චීනු සත පහකට ඉංග්‍රීසි ගණන් ගන්න නැහැ නේ. මගේ යාළුවෙකුට චීනෙක් කියලා තියෙනවා චීන ජාතිකයෙක් එක්තරා මේ චෙක් පතකට අදාළව කෝල් එකක් දීලා කියලා "Hey, you must repair this check." ඉතින් මෙයා රෙපෙයා? "No, no, name wrong. Change." තේ යාට වැඩන්නේ පස්සේ යා ඇවිල්ලා අහලා අයියා රෙපෙයා කිව්වේ කියලා. ඊට පස්සේ මොකද්ද එයාගේ භාෂාවෙන් කියලා ඔන්නෝ කරලා දීපන් කියලා. ඒ කියන්නේ සත පහකට ඉංග්‍රීසි භාෂාව ගණන් ගන්න අපිට ඉතින් මාර් අපිට ඉංග්‍රීසිත් මාදින ඒක ඇමරිකන් ඇක්සන්ට් වෙන්නත් එපා. එහෙම එකක් නේ ඩිවෝස් කිව්වොත් hina වෙනවා. ඩයිවෝස්. එහෙම නේ නිකන් ඉංග්‍රීසි වලින් ලෙඩ නම් කියන්න ආසයි. අලුත්ම ලෙඩේ තියෙන්නේ අම්මලා තාත්තලා ඔය කාන්තා පිරිමි හරි ආසයි ඔය බෙහෙත් නිකන් පෙට්ටි වගේ අරගෙන මේ සුළු තියාගෙන කියන්න මං අහවල් කන්සල්ටන්ට් කින් බෙහෙත් ගන්න. මාර කන්සල්ටන්සි එකක් ඒකට එකපාරට 8000ක් යනවා. ඔබ දන්නවද බයිපාස් කිරුවා කියලා ආඩම්බරෙන් කියන මිනිස්සු ඉන්නවා. මම බයිපාස් එකක් කිරුවා ලංකා හොස්පිටලේ කරේ 1.5 මිලියන්. Can you believe? ඔහොම අහනවා. මං කියන අපි බැටලින තැන. ඉතින් අපේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද හාගමු කියලා මම කියන්නේ අපේ හරිතන හිටගමු. ඔබ දැවැන්ත මිනිස්සුනේ දැක්කම් පේන්නේ නැද්ද? ගම හොල්ලන්න පුළුවන්. නේද? මිනිස්සු එක මිටර ගත්ත හැටි මෙහෙම පොඩ්ඩක් කල්පනා කරන්න තියෙන්නේ. අර පෑඩ්මෑන් බලන්න ආයිත් පාරක් ගිහිල්ලා. අපි කොච්චර දියුණු ජාතියක්ද දන්නේ අපේ සිංහල භාෂාව කොච්චර දියුණුද කියන්නකෝ. අපි ලැජ්ජයිනේ සිංහල කතා කරන්න. එයාපෝට් එක පැනපු ගමන් අපේ රටට බැන බැන කැඩිච්ච ඉංග්‍රීසි කතා කර කර යන්නේ. අපේ මිනිස් වැරදි වැරදි හැරි ඉංග්‍රීසි කතා කරුවොත් මිනිස්සු පිළිගන්න. ඔබ තැනකට ගිහිල්ලා බලන්නකෝ සිංහලෙන් කියලා මොකක් හරි අහන්න නැත්තම් ඉංග්‍රීසියෙන් කියන්නේ. එක්ස්කියුස් මී කියපු ගම ටගල් බලනවා. එයා සමා වෙන්න කිව්වොත් එහෙන් බලන්නේ නැහැ කවුරු. පොලිසිය මං කියන්නේ ඇයි යන්නේ මෙච්චර පීචන් වෙන්නේ අපි අපි අපේ රටේ මිනිස්සුනේ මං කියන්නේ ඕගොල්ලෝ නැගිටලා මිනිස්සුන්ට මේ ලෙසන් එක දෙන්න පෞරුෂය උස්සලා ගන්න කොලර් එකකින් දෙන්න එපා කිසිම chance එකක් අපි දැවැන්ත ජාතියක් ජාතිකත්වයේ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් විවස්ථාවේ තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ 78 විවස්ථාවේ සියල්ල නිරවුල්ව තියෙනවා භාෂාව ආගම ජාතිකත්ව පිළිබඳ සියලු ඒවා තියෙනවා නැත්තම් කියන්න කොහේද චක්‍රලේක ඕන නීතියක් ගැන අහන්න මම ගෙනල්ලා පෙන්නන්න මගලන් ගොඩක්ම පොත් එකතු කරලා තිනවා නීති පොතේ තියෙනවා අපි කරන්නේ අපි කම්මැලි අපි හොරු ඉතින් නැති එක කොයිව ඉන්නවා මම වැඩ කරන්න බෑ කියන එකකින් අහනවා තියෙන ප්‍රශ්නේ කියන්න කියලා ප්‍රශ්නයක් නෑ ඇත්තටම කවුරු හරි ඉන්නවද මේ රටේ වැඩ කරන්න ගිහිල්ලා ඉහළ නිලධාරිය වැඩ කරන්න දෙන්නේ නැති හොයලා කියන්න කවුරු හරි ඉන්නවනේ ඔය ඔබ දකින ඔය ගහලා වෙඩි තියලා උස්සගෙන ගිහිල්ලා සිද්ධි තිනව නේද ඒ ඔක්කොම වෙන සිද්ධියකට සම්බන්ධයි මම බය නැතු කින මට අද වෙනකන් කිසි කෙනෙක් තර්ජනය කරලා නැහැ මම ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට නඩුකාරවරුන්ට මම නමින් කතා කරනවා මම මගේ දැඩි විවේචනෙල්ල කරලා තියෙනවා ඔබ දන්නවද මේ කතාව විතරක් ඔබට කියන්නම් අජිත් ප්‍රසන්න කියලා එක්තරා නීතිඥවරයෙකුට නඩුවක් වැටුණා මතකද ඔහුගේ නඩුව වැටෙන්නේ ඔහු මං සමග කරන සම්මුඛ සාකච්ඡාවක් නිසා කියන්නේ අජිත් ප්‍රසන්න මම ඉන්ටර්විව් කරනවා චාපවිත් අජිත් ප්‍රසන්න කියලා ගහන්න ඒ වගේ දැන් views අඩු වෙලා තින්නේ මගේ channel එක දෙපාරක් hack කරා මට ඒව කරන්න පුළුවන් channel එකට අරලා දාන්න පුළුවන් කොහොම හරි මේ interview එක තමයි base කරගන්නේ නඩුවට විනිසුරුන්ට අපහාස කරා කියලා ඔබ දන්නවද මම මේ නඩි පාර්ශ්වකරුවෙක් නෙවෙයි මාව දාන්න තිබ්බනේ මේ විත්තිකාරෙක් මාව දැම්මේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මට කතා කරා ඔබ විශ්වාස කරන්න මේ ප්‍රථම වතාවට මම ප්‍රසිද්ධ වේදිකාව කියන්නේ මට කතා කරලා කිව්වා ඉතාලම වැදගත් විදිහට ඔබතුමා මුණ ගැහෙන්න ඕන අපට ඔබ මුණ ගැහෙන්න පුළුවන් කොහෙදද මගෙන් එහෙම ඇහුවා මම කිව්වා නෑ මම එන්නම් එහාට ඒගොල්ලෝ කිව්වා නෑ ඔබතුමා බිසිනේ අපි තැනක් කියන්නේ එන්නම් කියලා මම තැනක් කිව්ව බොරැල්ලේ ඔබ විශ්වාස කරන්නේ නැහැ කොට ඔෆිස් වල දෙන්නේ කාවා ඉතාලම වැදගත් විදිහට මගෙන් ඒ අජිත් ප්‍රසන්නගේ ඉන්ටර්විව් එක ගැන කට උතරයක් ගත්තා ඉතාලම ඩීසන්ට් විදිහට මම වෙච්ච දේ ඔක්කොම කිව්වා මම ලියු පොත් කීපයකුත් දුන්නා මම රට තියෙන ඉතාලම අනතුරුදායක තැනක ඕගොල්ලෝ පරිස්සම් වෙන්න රට ගොඩනගන්න තමන්ගේ රෝල් එක කරන්න කියලා මට ඉතාලම ගෞරවණීය විදිහට අතරක් දීලා වුන් ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි ගේම් ගහන්න නැත්තම් ඇයි බය වෙන්නේ මං කියන්නේ සිද්ධි වලට සම්බන්ධ වෙන්නේ ගේම් ගහනේ දැන් මම හොරෙක් නම් අනේ ඉතින් මගේ පස්සේ මිනිස්සු පන්නනවානේ මම එක ඇමති කෙනෙක්ගෙන් සල්ලි අරගෙන
ඊට පස්සේ ඊළඟ ඉලෙක්ෂන් එකේදී වෙන ඇමති කෙනෙකුට වැඩ. අර ඇමතිගේ ෆයිල් එකක් උස්සන් එන හොරෙන්. ඉතින් මාව ඉතුරු කරයිද? කල්පනා කරලා බලන්න. ඔබ කාගින්වත් යමක් ගන්න නැත්තම්, යුතුයකම ඉටු කරනවා නම්, කෙලින් හිටගෙන ඉන්නවා නම්, අද ඉඳලා බලන්න. මිනිස්සු ගරු කරනවා. ළඟට ළඟට එනකොට ගැස්සෙනවා. දැන් මෙහෙම හිතන්න මම හොරෙක් නම්, ඔබ හොරෙක් නෙවෙයි නම් මට ඔබ ළඟට එනකොට බයයි. මම හොරෙක් නේ දැන්. ඔබ ළඟට එද්දි මට තැතිගැන්මක් ඇති වෙනවා. මම කියන්නේ කෙලින් හිටගන්න ඔබ දැන්ටමත් එහෙම කරනවා ඇති. බය වෙන්න. අපේ අම්මලා බයද කාටද? අපේ ආච්චිලා කොච්චර දැවැන්ත චරිතද? අපේ සීල රවුල කරකවල බහිනවන මිනිස්සු කොහොම බයයි ඉන්නේ? ඇයි ඒ? හොරකම් කරුවේ නැහැ, බොරු කිව්වේ නැහැ, අනිත්ට අංචියක් දෙ නැහැ. ජීවිතේ විඳ ගියා. අපිට පාඩම දෙන්නේ අපේ ගමේ. මින්නේරියේ ඇත්තම කතන්දරේ මිනිස්සු ඊටාම සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. ඒ කියන්නේ කොහොමද හොරකම් කරන මිනිස්සු හොරකම් කරනවා. වෙළඳපොළ අල්ලගෙන ඉන්න ව්‍යාපාරිකයෝ වෙළඳපොළ අල්ලගෙන ඉන්නවා. දුක් විඳින මිනිස්සු දුක් විඳිනවා. සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. එතකොට දැන් ආතති අපි පෙන්වනවානේ දැන් මන්ද පෝෂණය. දැන් අපිට පේනවනේ ඉලි කතන්දරේ මේ මන්ද පෝෂණේ හදන්නේ ඔපරේෂන් එකකට මතක තියාගන්න. කන නැති ගැට කොහොමත් නැතම හැබැයි කන නැහැ කිව්වම නැවත ඔබට කියනවා පෙදරේරුවෙක් දවස කටුප කීයද? ගුරුවරයෙකුගේ පඩියට වැඩි පඩියක් ගන්න ඔබට වැඩි පඩි ගන්න පෙදරේරුවෙක්. 3000 දැන් ඔය කොවිඩ් වලට කලින් මේ කලබල වලට කලින් රුපියල් 3500 අතර ගත්තා. දැන් 5000 ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට. පොල් කඩනවාද නිකන් මිනිහෙක් දැන් ඇවිල්ලා. පොඩිද ඔබ විශ්වාස කරන්නේ මම එක්තරා මොහොතක බැම්මේ තින්ත වගේක් ගාව ගන්න පුද්ගලෙක් ගෙන්නුවා රුපියල් 2500ක් දවසකට ඉල්ලුවා. කොවිඩ් වලට කලින් මේක වෙන්නේ. මම කැමති වෙලා දුන්නා. බලනකොට මිනිහා ගහක් යට ඉඳගෙන කොල්ලෙක් FBA එකේ. ඊට පස්සේ මං කිව්වා එහෙම කරන්න එපා. මේ මොකක් හරි අඩි ගන්නට වෙයි කතා කරගෙන මේක එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට ඔයා කැමති නම් රෑ ගන්න, දවල් ගන්න FBA එකේ ඉන්න කියලා. ඊට පස්සේ මිනිහා කැමති වෙලා ඉතුරු තින්ත ගන්න රුපියල් 7500ක් අරගෙන ගියා. ගියාම යායාවිනේ. මේ තමයි ඇත්ත. අපේ ලංකාවේ කම්කරු ඉන්නවා ඔබ විශ්වාස කරන්නේ වරායේ 150,000 පඩි ගන්නයි 150,000 ගණන්වල පඩි ගන්නයි ඉන්නවා. මම කියන්නේ අපිට ජීවිතේ කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න එපා. අපි පිස්සු වගේ පාටි දානවා. ගෙදර දැරිවියක් මල්වරවියට පත් වෙනකොට පාටියක් දාන්න ඕනද කියන්නකෝ. විශාල වශයෙන් මුදල් වියදම් කරන ගෙවල් මම දැකලා තියෙනවා මේ දුප්පත් අය. මං කියන්නේ දැන් එක යුවලක් ඉන්නවා. ඒ දෙන්න ආදරය කරලා බඳින්න හදන්නේ. මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. දෙන්නටම සල්ලි නැහැ. ගුරුවරු දෙන්නෙක් කියමුකෝ ගුරුවරේ ගුරුවරියක්. මොකටද අනේ ලොකු හෝල් එකක් බුක් කරලා. ඉඩමක් උගස් තියලා. ෆොටෝග්‍රැෆි වලට විතරක් ලක්ෂ 10ක්. මං අහන්නේ ඇයි එහෙම කරන්නේ? ඕනද? ඕනේ නැණි. නැකත් චාරිත්‍ර කෙරුවා අත්‍යවශ්‍ය ණයටු කෙනෙක් ගත්තා. ෆොටෝ ඕන්නම් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ගෙනලා 4 රුපියක් ගත්තා. බැන්දනේ. ඉතින් අපි මේ පිස්සුවක් නෙවෙයිද කරන්නේ? මං අහන්නේ පිස්සුවක් නෙදි මින්නේරි කතාව ඊටාම සාමාන්‍ය පරිදි ගලාගෙන යනවා. ඒ ඔක්කොම අඩුපාඩු ටික එහෙ තියෙනවා. නැති කාරණා තියෙන කාර තියෙනවා. බිස්නස් කෙනෙක්ා බිස්නස් කරනවා. දේශපාලඥයෝ ඒවා කරනවා. ගස් කපන එකා ගස් කපනවා. ඔය ටික වෙනවා. දැන් ඒ ඇත්ත ගම තමයි අපි හදන්න ඕනේ. මේ එලියෙන් ගේන සංඛ්‍යාලේඛන. අර ඔබ කියපු ගිහිල්ලා අර කියන්නේ ගවේෂණ ඒවට කියන්නේ රිසර්ච් රිපෝර්ට් ඇත්ත නෙවෙයි. මම බය නැතුව කියනවා තනි කර ගේම් එකක්. දැන් අපි ඔක්කොටම තේරෙනවානේ ළමයි ආතති කින්වා කියලා. මේක අලුතෙන් කියන දෙයක් නෑනේ. මං කියන්නේ ඔය කියපු කාරණා ටික ඔක්කොම අපි දන්නේවනේ. මම මෙහෙම කරද්දී ඔබට හදලා පෙන්නන්නම් සෑහෙන ප්‍රමාණයක විෂයන් වලට අදාළ රිසර්ච් රිපෝට් මට පුළුවන් කරන්න. මං කියන්නේ එළියටින් තත්ත්වය මම දන්නවනම් මම මෙහෙම හදනවානේ වාර්තා. ඇත්ත කතාව ගම එදා තිබුණු තැනම තමයි. හොඳ මිනිස්සු වැඩ කරනවා. නැති මිනිස්සු නිකන් ඉන්නවා. කම්මැලිය කම්මැලිකමට ඉන්නවා. පක්ෂවලට කඩ යන මිනිස්සු ඒ වැඩේ හැමම කරනවා. ඔය ටික ඔය විදියමයි. ගම තාම නිරුපද්‍රිතයි. ගම බේරගන්න පුළුවන් මම කියන්නේ. අපි වැඩ කරන්න තියෙන්නේ. දැන් මට හුඟක් අය කිව්වා දැන් මින්නේරි යන්න එපා කියලා. ඒ කියන්නේ මිනිස්සු කලබල කරයි. මම අර එක දිගටම මගේ දැඩි විවේචන තියෙනවානේ. මිනිස්සු හරිම ආදරණීයයි. අපි තුන්දෙනා ගියේ. මිනිස්සු හරිම ආදරණීය. මිනිස්සු අපි හොඳට පිළිගත්තා. හොඳට කතා කිව්වා. වැඩසටහන් බලපුවා. ස්තුති කරා. සෙල්ෆි ගත්තා. මං කියන්නේ ඔබට කතාවට. ඒ කියන්නේ ඒ ගම හිමමයි. ආදරණීය මිනිස්සු අපේ රටේ ඉන්නේ. හැබැයි මෙහෙම කරද්දි වෙනස් කරන්න ඉන්ජෙක්ෂන් එක ගහපු ගමන් පිස්සෙක් වෙනවා. මොකක් හරි කරලා මේ රට ගොඩ ගන්න වැඩ කරමු. මින්නේරි ඊටාම සාමාන්‍ය ප්‍රදේශයක්. දැන් රූපවාහිනී පෙන්වන්නේ එහෙම එකක් නෙවෙයිනේ. නිකන් මොකද්ද වෙන්න යනවනේ? අපේ ආර්ථික කඩා වැටෙනවා. ඊට පස්සේ අපි නැත්තරම නැති වෙන්න යන්නේ. ඩොලර ඉවරටම ඉවරයි. ඔහොමම කතා ඔක්කොම බොරු. මේක ඔපරේෂන් එකක්. තනි කර කළු මෙහෙයුමක් අටමත ක්‍රියාත්මකයි. මම දැනට ඒක විතරක් කියන්නේ. යෝජනා.
එතකොට සාමාන්‍යයෙන් මේ මේ ලෝකේ සමස් අපේ රටේ ඉන්න අවංක සුන්දර මිනිස්සු වගේම ලෝකේ මේ වගේම සුන්දර මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නවා බොහොම කුල් දෙකෙන් හිටගන්න මිනිස්සු ඉන්නවා එතකොට මේ සියලු ලෝකේ ඉන්න මේ වගේ මිනිස්සුන්ට එකතු වෙලා දැන් තිරසාර සංවර්ධනයක් කියන එක ලෝකෙට ගේන්න යම් සංවාදයකට එන්න බැරිද ඒකට කරනවා නම් කොහොමද කරන්න ඕන ඔබේ හිනාවෙන් පේනවා ඉතම සුන්දර මිනිසෙක් ඔබ ඔබේ පෙනුම දැක්මත් මට පේනවා බොහොම තරුණ පෙනුමක් තියෙන සුන්දර මිනිහි මෙතන ඉන්න උගක් අය හැම තමයි උගක් අයනේ හැමෝම දැන් එකම දේ හැම ක්‍රමයක් නැහැනේ ජනමාධ්‍ය කියන්නේ වෙළඳ පොලක් බිස්නස් කාර්යෝනේ ඔවුන් කරන්නේ බිස්නස් ලෝකෙ පුරාම එහෙම තමයි CNN BBC අල්ජසීරා ඔක්කොම එහෙම තමයි බිස්නස් ඒතර සමාජ මාධ්‍ය බිස්නස් දැන් මගේ channel දෙපාරක් හැක් කරා මගේ control එකේ නෙවෙයිනේ මේ දැන් මෙහෙම කරද්දි channel එක අකුලන්න පුළුවන් අපිට මුකුත් නැහැ අපෙන් හම්බ කරනවා අන්තර්ජාලයේ ඕන මොහොතක අපි off කරලා දාන්න පුළුවන් ඒතර එහෙම ක්‍රමයකුත් නැහැ එකම දෙයයි කරන්න පුළුවන් අපේ සීමාවන් තුළ පුරිම දෙයක් කරන්න පුළුවන් ලෝකේ වෙනස් කරන්න හදපු අයට වෙනස් කරගන්න බැරි වෙන්නේ ඒක නිසා තමයි. දැන් ඔබ කියන විදිහේ දැවැන්ත සීනියක් තිබුණා ලියොන් ට්‍රොස්කිට. ජාත්‍යන්තර සමාජවාදයක්, විද්‍යාත්මක ජාත්‍යන්තර සමාජවාදයක්. මොකද වුනේ? ජෝසෆ් ස්ටාලින් කල්පනා කරා මූ හිටියොත් රුසියාව ඉවරයි. මට බලය ගන්න බැරි වෙනවා. බලපෑම් කිරුවා. ට්‍රොස්කි පැනලා ගියා. කෙටේරිකින් ගහලා මැරුවේ ට්‍රොස්කිව. ජාත්‍යන්තර සමාජවාදී විද්‍යාත්මක සීනියක හිටපු ලියොන් ට්‍රොස්කිව බහිතන්න කෙටේරියකින් ඔලුවට ගහලා පොතක් බල බල ඉන්නකොට මෙතනට කෙටේරියකින් ගහලා මරන්නේ. ඉතින් කුමන කතාවද? මම කියන්නේ ඔබට අපට ලෝකයේම එක මිටකට ගන්න බෑ කවදාවත්. බැරි වෙයි. අපිට කලින් මැරෙනවනේ. අපි කාලසටහන දිහා ඇත්තටම බලමුකෝ. ඔබේ යෝජනාව හොඳ වුණාට ක්‍රමයක් නෑනේ. දැන් ලෝකේ එක කඳවුරක් නේ. එහෙම කඳවුරු නෑනේ. මහජන චීනය කියලා එකක් නෑ දැන්. චීනය වෙනම පිස්සුවක්. ඉන්දියාව වෙනම පිස්සුවක්. උතුරු කොරියාව තනිකර උන්මත්තකේ ෆිඩෙල් කැස්ට්‍රෝ ගියා. ඒතර කියුබාව දැන් ඒ කියුබාව නෙවෙයි. කියුබාව දැන් විවිධ ආර්ථික දේශපාලන ඝාතකයෝ අතට අරන් තියෙන්නේ. එකම දෙයයි අපිට උත්සාහ කරන්න පුළුවන්. අපිට උත්සාහ කරන්න පුළුවන් දැන් ජෝන් ලෙනන් ගැන ඔබ අහලා ඇති. ජෝන් ලෙනන්ගේ ඉමජින් කියලා ගීතයක් තියෙනවා. ඉමජින් අද නිකන් අහන්න පුළුවන් වුණොත් ඒ ඉමජින් කියන්නේ මගේ සිහිනේ. I am a dreamer. ජෝන් ලෙනන් එහෙමයි කියන්නේ. ජෝන් ලෙනන් වෙඩි තියලා මරනවා ඒ වෙන කතන්දරයක්. හැබැයි ජෝන් ලෙනන්ගේ ගීතේ මම අහනවනේ. ඔහු මැරෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරේදී. මම කොළඹ ඉඳලා මේ ගීතය අහනවා. ඒ කියන්නේ ජෝන් ලෙනන් තමයි කාර්යභාරය කරලානේ. අපි අද කියවන පොත්පත් විවිධ රටවල ඈත අතීතේ ලියපු ඒවානේ. මම කියන්නේ අපි අපේ රෝල් එක කරමු. සමහර විට ඔබ හිතන දේ ලතින් ඇමරිකානු කලාපයෙන් මතුවේ. අපි දකින සිහිනේ අද යථාර්ථයක් වෙන්න ඕනේ නැහැ. අපි සිහින දකිමු. සිහිනේක වැඩ කරමු. කොහේ හරි දවසක මේ සිහින පැලවේ. අපි ඊට කලින් යනවා. අපි දන්නේ නැහැ නේ මේ අද මැරෙයිද කියලා දන්නේ නැහැ මම එහෙම හිතාගෙන ඉන්නවා මම හිතාගෙන ඉන්නවා අද මැරෙන්න පුළුවන් මේ අදි මැරෙන්න පුළුවන් මෙහෙම කොහොමද දන්නේ heart attack ඉවරයි හැබැයි මේ තත්පරය දක්වා අපි අපේ යුතුයකම යුතු කරුවොත් මොකක් හරි වෙයි අපි මේ මොකක් හරි වෙයි කියලා බලාපොරොත්තුවත් එක්ක උපරිම දේ කරමු අපේ සීමාවේ උපරිම දේ කරමු මම අද තමයි ඔබතුමා ලයිව් දකින්නේ මගේ ලැප් එකේ තියෙන ඔබතුමාගේ වීඩියෝ මේ මේ රෙකෝඩින් ගොඩක් මම මීට අවුරුදු 5 6 කින්ලා 10ක් වගේ මම ස්ටඩි කරනවා ඔබතුමා ජවර්ධන විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ දේශනයක් කරන එක්තරා අවස්ථාවකදී ඒකත් ඒ වෙලාවෙත් මම මේක අහනවා එතකොට මම ඇතර මම දකින්නේ මේ මේ ප්‍රවේශය අපේ රෝහන් සර් ගෙනත් දුන්නු ප්‍රවේශය මං හදවතින් වැළඳ ගන්නවා මොකද හේතුව මම උතන ඉන්නේ අවංකෝ මම උතන ඉන්නවා අපිට මඩ ගහනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒකට මම සැලෙන්නේත් නැහැ මොකද මගේ ගාවට ඉගෙන ගන්න ඉන්නේ ශිෂ්‍යයන්ට මම කියන්නේ ඒකම තමයි මෙතන කීප දෙනෙක් ඉන්නවා දන්නවා ඒ නිසා මම උතන ඉන්නවා හැබැයි ඒ ඉන්න හයිය තව ශක්තිමත් වුණා කියලා මට හිතෙනවා දැන් අද තව දුරටත් මාව පෝෂණය වුණා කියන එක ඉතින් ඒ නිසා මේ වගේ විද්වත් තැනකට ඔබතුමා ඇවිල්ලා අපිත් එක්ක ඔබතුමාගේ කාලය සහ ඒ අදාළ මං හිතන්නේ තව දෙන්නෙක් සහයෝගය දක්වනවා. ඉතින් ඒ අයත් එක්ක ඇවිල්ලා රට වෙනුවේ යම් හඬක් නගන්න උත්සාහ කරනවා කියන එක මම අවුරුදු 5ක් 6ක් ස්ටඩි කරන ඔබතුමා ගැන. ඉතින් ඒකට මම තෑන්ක්ස් කරනවා. අපි කණ්ඩායම වෙනුවෙන්ම මම හිතන්නේ ඒක මම තව කට්ටිය කතා කරાવી. නමුත් මම තෑන්ක්ස් කරනවා මගේ හදවතින්ම. ඒ වගේම තමයි මම යෝජනාවකුත් ගේනවා. මේ වගේ විද්වතුන් එක්ක ඔබතුමා තව ඉස්සරහට යන්න මම කියන්නේ. මාව එකතු කරගන්න මම ආදරෙන් ඉල්ලනවා. මම එනවා. මට කතා කරන්න පුළුවන්. මට කළ හැකි දෙයක් ධනය බලය ඒව නෙවෙයි. මම එතන ඉන්නවා මම ඔබට කිව්වා වගේ මම මමත් අතහැරලා ඉන්නේ මට දුවලා දුවස් සහ පුතෙක් නෝනා ඉන්නවා අපි
satu dengan ini apa dengan, apa hatra dengan, nah itu mana terlalu ini, itu mama atta benuing, katakan apa, sahte kerana maraga nane bi, mata obat itu mama agi, kian de puluhan tahun ini mama kian apa, katakan itu dengan tanih ada belain, no, ini sa, obat itu mama tu nama praveesh, nama hemoto mama hitanne, hitanne puluang, arah hengi muda ini lah katakan, eh hengi malatya, thawa podi thaluak, mehmat hita pala kiala podi adahasak. Mangitanya Rohan sah, kedanaikan window ni, sambil danaikan ada tette, tiada sah obat umat behavior misutu benua, makeran kartabya saha meh dewal ulat, api isar hatat, lassana, hund, gamak kiamu, mamat kianya melaya, mar piara awasan mahatego bagi, sunduru mini sek behavior ulat, atta katakan, satte katakan, thamangu bagi kimi itu karan, thamanta kalahki premane, karan puluang, sunduru mini mini sek, swagan thamu mat tiarni. Mangitana, obat umat teh mana, jangan gak manak me, me hemo umat teh tanah itu mama dana, mage mituran sah dana ini, me kumat teh mana di, api ekat juga lah, me gak mana mungkin lah, obat umat awasan masing, setuju juga lah, mang awasan kah. Nida has sangmad wedding, paksa desa palne itu, epiti, transcends party politics.